අයිබෝව සෞන්ඩ හෙනවානේ හැමොඩ ඇනවාද හනවානේ හරි ගුණම කියනෝනේ අර කලින්දවස් දෙකේ කරපු වීඩියස් අප්ලෝ් කරල ඇති කෙලව අව දවක් දෙක් විතර යාම ්ලෝ් කරන නිවරෙන් ්ෝට් කන අඩ ප බල පුලුව என அதேන அட்டசசம் இல்லல்லும் தீக்கவ கதாகலை றும் த රිබෝකයන් බාන්්ඩයක් හ සේවාවක් මලදී ගන්න සැලසුම් කරනෙකට අපිගෙනවා ඉල්ලම් ඉල්ලම කියර ඒ ඉල්ලුම තීරණේ වෙන්න බලපාන සාද කීපයක් තියෙනවා ඒ තමයිඉල්ලුම් තීරක කියල කිය සලකාබල බණ්ඩේ මිලබලපානවා සම්බන්ධිත බා්ඩවල මිලබලපානවා පාරිභෝක ආදායම පලබානවා පරිභෝක රචිය බලපානවා රිභෝඛයන් සංඛ්‍යා බලපානවා අනාගතා පේක්ෂා බලපාන වෙනත් සාධක බලපාන. මෙව තමයි ළමයි ඉල්ලුම් තීරක කියල කියෑ මේ දේවල් අනුව තමයි ඉල්ලුම තීරණයවෙ හරි. මෙබල මේ ඉල්ලුම් තීරකවල ළමයි මේ සලකා බලන්න බාණ්ඩේ මිතින් මේ මිල පදනම් කරගෙන් තමයි ළමයි ඉල්ලුම් සලස්ම හදන්න. අපි සාමාන්‍යෙන් ඉල්ලුම නිර්ුවචනය කරද කියන්නේ යම් නිශ්ෂිද කාලපරිච්චේදයක් තුළ සැලස්මක් හදන්නේ යම් නිශ්ෂිද කාලපරිච්ේදයකට අදළ ඒ කාල පරිච්චේදය තුළ බාන්ඩේක වෙලඳ පුොලේතියෙන්න්න පුළුවන් මිගණන් තිේෙනනේ බාණ්ඩේක වෙළඳ පුළලේතියෙන්න්න පුුවන් මලගණ ඒ මිලගණන් අනුව මිලදීගන්න ප්‍රමාණයන් සැලසුම් කරනවා උදාහරණය මේ මල කියල හිදන්නකු මේ ඉල්ලුම් ප්‍රමාණ යම් කිසි බාන්්ඩයක් සම්බන්ධයෙන් මං සැලසුම් කරනවා බාණ්ඩේ මිලරුපියල් දහයනං ඒකක සීයක් මිදීගර. වෙලද කොලේ තියෙන්න්න පුළුවන් මිල. මිලරුපියල් විශ්සවනෝත් මන් සැලසුම් කරනවා සාමාන්‍යෙල්ලමයි පාරිභෝකෙක්ට මල වැඩි කරද්දිී පාඩුවිනෙ එකගනිසා ගන්න ප්‍රමාණය අඩුගන්නවා සැල්සුම් කරන ප්‍රමාණයසුන. මිලරුපියල් තිහයිනම් මං ගන්න සැලසුම් කරනවා එකද හැට. මිලරුපියල් හතලිය අයිනම් ං ගන්න සැලසුම් කරනවා එක හතලියන්. මෙන්න මේ වගේ වෙළඳ පොලක තිෙන්න්න පුළුවන් විවිධමලගනාන් යටතේ පාරිභෝකෝ මිලදී ගන්න සැලසුම් කරන සූදානම් වන විවිධ ප්‍රමාණයන් කියන සැලස්මට අප කියනවා ඉල්ලුම කියන ඇතම ඉල්ලුම කියන්න සැලස්මක් මොහක්ෙක්ක හදන සලස්මක් ද ලාත් එක් හදන සැස්. මතකතියා ගන්න මේ ඉල්ලුම කියන සැලස්ම හද්දිී මේ නැත්තං ඉල්ලුම අපේ හඳුන්ුවද්දිී අපේ සැලස්ම හදන්න යම් නිශ්ෂිත කාල පරිච්චේ දේකට අපි මිලදී ගන්න සැලසුම් කරන යම් කාල පරිච්චේ දේකට අදාළව ඒ වගේම තවඋපකල්පනයක් තිය නොළමයි මෙතට දැ හිතන්නක බහෙම මම රුපියල් දහයිදිය ඒක සීියයක් ගන්න සැසුන්කන්. මිල රුපියල් විසිදි අසුවයි මේකතමයි මගේ සැස්ම මං පාරිභෝගිකයෙක් විදියට වෙලද පුොලේ යම්කිසි බාණ්ඩේක මිල මේගනන් තිබ්බොත් මෙන්න මෙච්චර ප්‍රමාණයන් මිලදී ගන්නවා කියලා සැලසුන් කරලදය. බැරිවෙලාවත් මගේ ආදායම වෙනස්සුනෝත්. මගේ මේ සැලස්ම වෙනස් වෙනවද නැද්ද ඒකට මට උක්තරයක් දේ. වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙනो බැරිවෙලාවත් අරපී කලින්දව से කතා කරපු පාරිभෝखකයාගේ කැමත්ත වෙනස් सुුනोත් මේ සැලස්ම වෙනස් වෙනवा ද නැද වෙනස්ो බැරිවෙලාවත් මගේ අනාගත අපේක්ෂा වෙන सुුनුත් මේ සැලස්ම වෙනස් වෙනो ඒ නිසා මम මේ සැलाස්ම ඉදිරිපद කරද්द උපකල්පනයක් කනවා මම මේ සැलाස් में ඉදිරිපद කරද්दी ඉල්ලුම් සැල सुनු හද दिना ය කියන මේ සාධක වෙනස් වෙන්නේ නෑග ඇ වෙනස්සුනොත් සලස්ම වෙනස් වෙනවාන ඒගනිසාපි කෙනවා මිලහර අනෙකුත් සාධක වෙනස් නොවේ මිල පර්ශයක් නෑලම ලක් මගේ සලස් ද නි හයනම් චරයි විස්සන චරයි තිම් චරයි හතරම් චරයි අනිස්සාධක වෙනස් වුනොත්තමයි ප්‍රශ්ය එනමං හරියටම ඉල්ලුම කියනෙක නිර්වචනය කරොත් මෙහෙම ඉල්ලම නිර්වචනයක යම් නිශ්්‍යද කාල පරිච්චේද තුළ ම ලෑන්ෙ එක හදරන්න යම් කාල පරිච්චේද මිල හර අනකුත්සාධක PYO මේසාක නොවෙන අස්තුතිමය වෙනස් එෙන්නේ නැතුවතියන්නේ. මම වෙළදපොලේ පැවතිය හැකි විකල්ප විලගණන් යටතේයි. මම කිය වචනයක් පාවිචි ගන්න ඔන්නෑ වෙළඳපොලේ පැවතිය හැකි විකල්ප මිලජරන්න යටතේ මිලදී ගන්න සූදානම් වෙනවා විධ ප්‍රමාණය මේ සයාසුව හැට්ට හතලය ඔන්න ඕකට අප කියනවා ඉල්ලුම කිය. හරි එම් මේදක මතකනෙ යම් කාලපරච්චේදයකට අදාලවා දන්නේ ඒ අවස්ථාවේ ඉල්ලුම් තීරගවල මිලහර අනෙකුත්සාධක වෙනස්වෙන්නේ නෑ කියලා පීතර. එහෙම හිතලා විකාල්ප මිලගණ නැතේ වැලද ොලේති න්න පුළුවවා විද මිගන්න නතෙ මිලදීගන්න සූදානම් වෙන අපේ විිවිධ ප්‍රමාණ එකගේ ල්ම හරි. ම මෙනොවමගේ ඉළඟ මාතෘු කාවට හඩද කලින් දවසට වඩා පොඩ්ඩා වේගි වැඩීගේ තේතුම ඇතිේ ඔපපු ඩක් ේ වැඩිර මුද හේතුවා අපිට. ොඩ කතා කරන්න තිීර හරි පශ් හැබයි වඩහන්න පුළුවන් නැවත වත් කිය දෙෙන ඕන කන්ස් හරි ඉලම කියන්නේ ඕකත ව මේ ක දැල්ලමයි මෙහි මේ තන්න දැ මේ ඉල්ලම් තීරකායි මිනිස්සු मिलලදී ගන්න සැලසුන් කරන ප්‍රමාණය අතර සම්බන්ධය P PN Y T EX NO මේ සාධකයි මේ සාධගිය සතියි කතාල මේ සාධකයි මිනිස්සු ිලදී ගන්න සැල්සුම් කරන ප්‍රමාණය අතර සම්බන්ධයක්තිය අපිට යම්කිසි අවස්ථාවක මේ විචල්ල වෙනස් වෙනවා කියලා හිතු ඒකට ප්‍රතිායයක් විදින මේකත් වස. අරද හැබ වශ්‍ය තියෙන්නේ පක්ටිකල අපිට මේ සම්බන්ධය හඳුන ගන්න නම් අපිට හිතන්න වෙන අයි අමාශ්‍ය විචාල්ලය හැර අනිකුත්සාධක වෙනස්වෙන් නෑ කද හේතුව දැහිදන්නෝ මෙහෙම මම මිලදීගන්න සැලසුම් කරන ප්‍රමාණය වැඩිවෙලා කෙලා ඔයා දන්නම් කෙ හිතත් මංවාට කිව්වල් විිලදීගන්න සැලසුම් කරන ප්‍රමාණය වැඩිය හැබැයිලමයි මම වැඩි කරා කිව්වට ්‍රක්ටකල ගත්තවොත් සමහර වෙලාට ඔයාඩි පශ්ණක ගන්න ප්‍රමාණය වැිරරි බිල වෙනස්සලලාද. නැත්තන්සගේ ආදායම වෙනස්ෙලා නැතැන්සගේ කැමත් වෙනසෙලා. දන්නෑනේ හේතුවා එතකොට ඔයාට කවදාවත් බෑ මම ගණඩ ප්‍රමාණය වැඩිකර මේ නිසා මේකත් එක්ක මේ සම්බන්ධ තිනවා කියලා හඳුරුගෙන. අපිට ප්‍රයෝගික ෝය ගැටලු ඇෙනු. ඒනිසා අප ඒ වෙලාවට අත් කරන්නේ අපිට අවශ්‍ය විචල්ල විතරක්තියලා අපි උපකල්පනය කරන්නවා අනිකුත්සාධක වෙනස්සෙන් නෑ කිය ආර්ථික විද්‍යාවෙලමයි ප්‍රායෝගිකව ඒ විදියටම සම්බන්ධයන් හඳුගන්න බැයිනම් අපි කරන දෙයක් තමයි උපකල්පන. මෙතනත් එතකොට උපකල්පනයක් දානවා අදාළ විචල්ලෙ හැර අනිකුත්සාධක වෙනස්සෙන්න්න නෑක මේ බලන්නක මම උපකල්පනය කරනවා සලකාබන්න බාන්්ඩේ මිල විතරයි වෙනස්වෙන්නේ මේ සාධක වෙනස් වෙන්න නෑ කියලා. අන්නහෙම උපකල්පනයක් කරොත් මට සලකාබලන්න බාණ්ඩි මලයි ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය හකරගට පුළුවන්. ඔයාට හිතන විදියට වෙළගපොලේ මිල වැඩියුනොත් මිනිස්සු ගන්න ප්‍රමාණය මොනා කරයිද. වාටහිතර විදියට කිය ඔයාට හිතන විදියට අඩු කරයි. වෙළඳපොලේ මිල අඩුනොත් මිනිස්සු ගන්න ප්‍රමාණය මොනාා කරයිද. වැඩි කරයි. අන්නෙහෙම ළමයි යම් කිසි අවස්ථාවක් පදනම් කරගෙන ඒ අවස්ථාවේ අනි ගුත්සාධක වෙනස්වෙන් නෑ කියලා හිතුව සලකාබලන්න බාණ්ඩේ මලයි ඉල්ලුම් ප්‍රමාණයතර සම්බන්ධය හඳුරගන්න පුළුවන්. ඔයා කියවපේ එක හරියටම හරි ඒ සම්බන්ධය හඳුන ගත්තොත් අපි. අපිට පේෙ වෙලඳ බොලේ ඔයාකිවවා වගේ ප්‍රතිලෝම සම්බන්ධය මේදේකා අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධ එකවේ ඔයාකිවවා මිල වැඩියුනොත් ගන්න ප්‍රමාණය අඩු කගන්නු ආර මිලා අඩුවනොත් ගන්න ප්‍රමාණය වැඩික මෙන්න මෙහෙම මේ අනෙකුත් සාධක නොවෙනස්වතියෙද්ද සලකාබලන්න බාණ්ඩේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියන ප්‍රතිලෝම සම්බන්ධතාවයට ප්‍රති ලෝම සම්බන්ධතාවයට අපි කියෙනවක් නමා ලෝඩිමාන් ඉල්ලුම් නීතිය කියන්නම එක එ ඉල්ම් නීතියේ නිර්වර්චනය කරන්න කොමද යම් නිශ්ෂිත අවස්ථාවක බද විචල්ල යන් අතර සම්බන්ධයක් හඳන ගැන්වානම් යම්ම අවස්ථාවක් පදනම් කරගඩු යම්ම අවස්ථාවක මිලහැර අනිකුත්සාධක වෙනස්යෙන් නෑ කියල උපකල්පනය කර බියදී යි ඉල් ප්‍රමාණය අර පවති ප්‍රතිලෝම සම්බන්ධතාවි කියෙන ඉල්ලම් නීතිය කියලා එකතමයි ඉල්ලම් නීතිය කිය රි දැන්ි දන්නවා බාඩ යි ඉ ප්‍රමාණය අතරතින්න ප්‍රතිලෝම සම්බධය ඒකට කිව් ඉල්ලම් නීතිය කියයි ඉල්ම් නතිය කිය ඉල් ප්‍රමාණය අරති ප්‍රතිෝම සම්බන්ධය ලබයි මෙහෙම... බාණ්ඩය ිලා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇතිවෙන්න හේතුවක් තිෙන එකක් නෙවෙයි දෙගක් තිය මිල වැඩිවෙද දිල්ලුම් ප්‍රමාණය අඩුවෙන්න මිල අඩුවද දිල්ලුම් ප්‍රමාණය වැඩිවෙන්න මේ කියන ප්‍රතිලෝම සම්බන්ධයට හේතු දෙගත් තියෙන හේතු දෙක තමයි එකක් ආදේශන ප්‍රතිවපාති ආදේශන ප්‍රතිවිපාකය එක හේතුවා අනිත් හේතුව තමයි ආදායම් ප්‍රතිවිපාකය එකක් ආදේශන ප්‍රතිවිපාකය අනිත් එක ආදායම් ප්‍රතිවිපාකය මම එනවඔයාට පළවෙෙන එක වන ආදේශන ප්‍රතිවිපාගය කියල ඉට පස්සෙ අපි ආදය ප්‍රතිවිපාකී ගෙන මෙ බල මෙන්න මේක එලමයි ආදේශන ප්‍රතිවීපාකය කියලක මන් මුලින් ආඩ කියල දෙන්නම් ආදේශන ප්‍රතිවීපාකී ක්‍රියාත්තුවෙන ී ඉට පස්සේ මම නිර්වචනයක් කියන්න මෙ බල බාන්්ඩයක මිල එල්ලුම් ප්‍රමාණය අතට ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙ ප්‍රතිලෝම සම්බාන්ධයක් හටගරන්න බලපාන එක හේතුුවක් තමයි ආදේශන ප්‍රදධවිපාගය කෙන කිය එක හේතුුවක් තමයි ආදේශන ප්‍රදධවිපාකය කළක මේ ආදේශන ප්‍රධවිපාකය කියනක අදහස්ස මේකයි බල මෙන්න තියෙන වළමයි අපි කතා කරන බා්ඩේමල සලකා බලන බාණ්ඩේමල රද සලකාබලට බාන්්ඩයමල මෙන්න මෙතන තියෙනවා අනෙකු ත් සාධක මෙතන තියෙනවාලමයි සාපේක්ෂල කියලා විචල්ලඒ මංතාම කිවෙන සාපේක්ෂල වෙන මෙතන තියෙනවා ඉල්ලුම් ප්‍රමා මෙබල ලමයි හිතන්න සලකාපන්න බා්න්නේල වැඩි වුණාකි සලකාපන්න බා්න්නේල වැඩ ඉල්ලම් නීතියට අනුව සලකාපන්න බාණ්න්නේල වෙනස් වෙනවා කියලා හිතදධ්‍ය අපි උපකල්පොන ඒගන්නවානේ අනෙකුත් සාධක ස්ථාවරයිග ඒකල් ලවයි මේ අනෙකුත් සාධ කකල්පවත් වෙනස් වෙන්න අනෙකුත්සාදක කියන්නේ මොනාද. අනෙකුත්සාදක කියන්නේ ළමයි සම්බන්ධිත බාණ්ඩවල මිල පාරිභූක ආදායම, පාරිකූ කෘජිය, පාරිභෝඛයන් සංඛ්‍යාව, අනාගතාපේක්ෂා වෙනත්සාධක ඔය වගේද. මේව තමයිලවයි අනිකුත්සාදක කියනග. මේ ඉල්ලුම් නීතිය කියන ප්‍රතිවිපාග ගැන අපි කතා කරත්දි සලතාගන්න බාන්නේ මල වෙනස්වුන කිසිම වෙලාවක, අනෙකුත් සාධක වෙනස්ෙන් නෑ අපි එහෙම උප කල්පනය කර ඒයනෙ ළමයි අනෙකුත් සාධක වෙනස්ෙන් නෑ කියන්නේ මේ සම්බන්ධිත බාණ්ඩවල මිල වෙනස්ෙන්න්නෙත් නෑ ඔයාට මතකයිද මං කලින්දවස කියලගන්නා ළමයි ආර්ථික විද්‍යාව ඇතුළේ සම්බන්ධිත බා්ඩවර්ග දෙගක්තියෙන දර ආදේශන බාණ්ඩයි අනුපූරක බාණ්ඩයි කිසි අම්බාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් බාණ්ඩයක් ආදේශනු බාණ්ඩයක් කියනවා කිසි අම්බාණ්ඩයක් එක් සමගභාවිධ ක ලයුතු බාණඩවලෙන අනුපූර්ද ාන්ඩ කිය. එනම් P කියන් අර්ථවත් කරන්නේ ඔය කියන බා්ඩවර්ගද. එති සම්බන්ධිත බාණ්ඩවල මිල වෙනස්වෙෙන් නෑ කියන්නෙ ළමයි ආදේශන බාණ්ඩවල මිල වෙනස්ෙන් එනෑ මෙන්න මෙතරින් තමයි මේ ප්‍රතිවිපාකින් හ ආදේශනවල මලවෙනස්වෙන්නේ මේ ප්‍රතිවිපාකින් කියන්න මේකයි මේ ප්‍රතිවිපාක ක්‍ර්‍යාත්මන වන්න බිම ලවයි මේ සලකාබල්ල බාණ්ඩය මල වැඩියුුණානේ හැබැයි මේක වෙනුවට පාවිච්චි කරන බාණ්ඩයක් තමයි ආදේශනු බාන්්ඩගිය ඒ බාණ්ඩවල මිලවෙනස්වුන් නෑ උදාහරණයක් මේ වෙලාවේ ආනයනික කරන ඇංකවල මිල වැඩි වෙනවා. ග්‍රෑම්හාරසිය රුපියාල් දෙසයකින් සය සීයකින් වැඩිව. ඇංකර පාවිච්චි කර කර ඉන්න මනුස්යාට තව ආදේශගයක්තිීරෝව ලංකා වෙහදන මැලිබන්. එතකඩ මැලිබන් කිරිපිටි එකේ මිල සතබහක්වත් වෙනස්වෙන් නැතුවනම් ඇංක එකේ මිල ඉහලගිය මෙතන මලේ වෙනස්වීමේ එක ඇනමේ හටගත්ත සාපේක්ෂ වෙනසක්තිය. මොහල්ද සාපේක්ෂ වෙනසක. මැලිබන් රුපිය ලක්වත් වෙනස් වෙන් නැතුවයි ඇංකර්මිල වැඩියුනේ. ත මේ මිල වෙනස සාපේක්ෂව සංසන්ධනය කරහම ඇංකර්වල මල වැඩිවෙලා. එතට ඇංකර් මිල වැඩිවෙලා කියන්න ඇංක පාවිච්චි කරකරන්න මනුස්්‍යයාට්ට එක වාසියක් ද වාසිය. உத்த எங்க பாவி்க்கற மனுடேக்கு வாசியாக தவாசி அவாசி முது எங்க மி வடிண அன்னே சா பேே சிண மி வனச தமியம அப்ப சாபேஷமி வே அ மி வடிண இன வடி මේ සිදධිය ඇංකවල වැඩියනා அබැයි ආදේශනු ාන්ටවල ල සඳපහක් පත් වෙනස් වෙන්නේ. මේ කළමයි මේ සාපේක්ෂම වෙනස වැඩි ඩැංක පාවිච්චි කර කර ඉන්න මනුසියට මේක අවාසිය. එහෙනම් වෙලදපුොලේ ඇක පාවිච්චි කර කරඉන්න பாරිபோக்கியோ அற மැலிபன் கிරිපිட்டி வேට மாරුවන්න සම්භාවිධාවක් තියෙනවාද නැද්ද. හැකියාවක් තියෙනවාද ැද්ද සාර්ගික පාරිභෝක්‍යෝන ඉන්නේ තියනවා අන්නේ නිසා මේ බාණ්ඩය පාවිච්ජි කර කරන්න මිනිස්සු අර ආදේශන බාණ්ඩයට මාරුවෙන් නිසා ඉල් ප්‍රමාණය අඩුවෙනෝ එල්ලුම් ප්‍රමාණය අඩුවෙන. මෙන්න මේක තමයි ආදේශන ප්‍රතිවපාගේ කිය ආදේශන ප්‍රතිවපාගේ ගැන සලකාවලන්න බාණ්ඩේ මිල වෙනස්සුන හම සාපේක්ෂ වෙනසක්හටගන්නවානි වාසි හෝ අවාසි මෙතරන්න හටගත්තේ අවාසියන්. එතකොට යන්න පුළුවන් ද අවාසියක් කොනොත්ලමයි මේක වැඩිවීම අවාසයනේ මේ අතෑල්ල වෙන්න ආදේශන බාණ්ඩව වලඩ මාරුවෙන් පුළුවන්. ඒකනිසා අනිවාරෙන් මේ මිල වැඩිය නොම් තිල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියලකෙරු. ආදේශන ප්‍රතිවිපාගෙනම් අපරනු ගණනි චාසක තිේනො මෙෙල සලකා බලන්න බාණ්න්නේ මි අඩුවෙනවා. අනෙකුත් සාධක ස්ථාවරයි. එගෑන සම්බන්ධිත බා්ඩවල මිල වෙනස් වුන්නෑ. ආදේශන බා්ඩවල මල වෙනස් වුනෙත්ත. මේ එකකවත් මිල වෙනස් නොවී තිබියදී මේකෙ මිල අඩුුණා තුොට මේ වෙළඳ පොලේ ඉන්න පාරිෝක්‍යයෝ මෙහමින්ම් බලගන්න කියහිත මේ පාරිෝක්‍යයන්ට සසාපේක්ෂෝ වෙනසත් සිද්ධ වුණා වෙදො මේ වෙනස වාසියර්තා වාසියක්ද මේ බාණ්ඩේ සම්බන්ධය වාස මොකල හේතුව මෙත්තන අර මේක මල වෙනස් නොවීමට සාපේක්ෂ අඩුවමක්පුුණි ඒක තමයි අර සාපේක්ෂමිල වෙනස කියන්න අරමිල වෙනස් නොවීමට සාපේක්ෂෝක මොක අ සාපේක්ෂණල වෙන අඩුවනා සාපේක්ෂ මෙලවෙනස අඩුඩා නම් මේක වාසී එතකට අර ආදේශන බාන්්ඩ අතෑරලා මේකට එන්න මිනිස්ස ට්‍රයි කරනවද නැ්ද යි කරනවාද නැත්්ද උත්තරදෙන් ට්‍රයි කරනු යින නේද එක තමයි සාමාන්‍යය සබහව යෝගට කියලා හිතරන්න නවල් රාත්ති අේවෙල යෝගටතිය හයිලන් යෝගට්ට එක මල අඩු කරනවා අනි එකක යෝග්ටයකවත්ල සතමහක්වත් වෙනස් කරන්න නැතු. ඒ වෙළඳපුොලේ සිදුවනු වෙනස හයිලන් යෝග් එකට වාසියල් දවාසියක්ද අනිත් ඒව සතපහක්වත් අඩු කරේ නෑ කියන බල යි යෝගට් වලමිලා ඩුවීම පාරිබෝක්‍යට වාසියක් දවාසියක්ද සොරි පාරිිගෝකර. වාසියක් වෙළඳ ොලේ හයිල්ලන් පවිච්චි කරන පරිබෝකයට වාසියක් එහම් අර නියවඩේල් පාවිච්චි කරණාය රත්ති පාවිච්චි කරණාය සමහර වෙලාගට ඒවා අතෑල්ල රත් නේ යි මාරුව සම්භාවිතාවක් තියෙනවද නැත්ද තියෙනවද නැද්ද තියෙනව අන්නේ නිසා හයිල්ලන්ඩ යෝගට් වල වෙල ොල එල්ලු ප්‍රමාණය වැඩි වෙනවාක් කිය එකයිකය ඔ තමයි ආදේශනපති විපාගය කියය අ එකක් වෙනුවට තවයක් එක්කු කැප කරනවා නැත්ම් මේක කැප කල්ල අනිත්්‍යකන මාරුවේද ඒකයි නමත් ආදේශනපති විපාගේ කියල? ිලයිඉල්ලම් ප්‍රමාණය අතර ප්‍රතිලම සම්බන්ධයක් හැදෙන්න්න ඕක එක හේතුව ආදේශන කතිවිපා මේක නිර්ර්ශනය කරන්න මෙහෙමයි ළමයි නිර්ශනය කරන්න මෙහෙමයි යම් නිශ්ෂිත අවස්ථාවක මිලහැර අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන බාණ්ඩි මිලවෙනස්සීම නිසා සලකාබල බා්ඩේ මලවෙනස් සීම නිසා ඇතිවන සාපේක්ෂ මිල වෙනස කෙරෙහි සාපේක්ෂමිල වෙනස කෙනරෙහි පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාරය දක්වන ප්‍රතිචාරය සාපේෂමිල වෙනස වැඩියවුණනොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා සාපේෂ මිල වෙන න තිල්ුම් ප්‍රමාණ. මෙන්න මේ සලකා බලන්න බාණ්ඩේ මල වෙනස්වීම නිසා මේ බලපෑමතුලින් ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝම සම්බන්ධයක්ට එක හේතුවා ආදේශන ප්‍රතිපා. ඕක තේරනා දැහැමෝටම හරන්නේ එතකොට මතක තියාගන්න ඕන මේ කපොයින්් එක අර සලකා බලන්න බාන්්ඩේ මිලවෙනස්සීම නිසා මේ ආදේශන බාණ්ඩවල මල වෙනස්ෙන් නෑනේ මෙතන ඒ මිලවෙනස් එෙන්නෑ ඒ නිසා හටගඩව ලමයි සාපේක්ෂ මිල වෙනස ඒ වෙනස නිසා තමයි අර ඉල්ලුම් ප්‍රමාණය වෙනස්සේ ඒ වෙනස වැඩී නං මේක පාවිච්චිකන්නක ආවාස ඒක නිසා වෙන දේශන බාන්්ඩෙකඩ ගුල්ලා මාරගට මාරුවෙන් එතන ඉල්ලුම් ප්‍රණ. ිලා ඩුවනොත් ඒක සාපේක්ෂමිල වෙනසා ඩුවීමම අක්තිසාක වාසිසාගතයි ඒකනිසා වෙන බාන්්ඩා තෑල්ල හරි පාරි භ්‍යෝ මේකටන එනිසා ඉල්ලුම් ප්‍රමාණ වනි හරි එම් මම එනවා ඉල්ලුම් නීතියට බලපාන දෙවැනි හේතුව පැහදිලිකර දෙවැනි හේතුව තමයි ආදායම් ප්‍රතිවිපාකය දායම්පතුවිපා මේක විඩියෝ ළමයි වාට නැවත නැවත බලන්න පුළුවන් නිසා ප්‍රශ්යක් වෙන්න හරි නැවත නැවත බලන්න පුළුවන් නිසා ප්‍රශ්යක් වෙන්න ආදායම්පතු විපාකය මේක වෙන්න මෙහමයි බල මෙන්න තියෙනවා සලකා බලන බා්ඩේ නිිල එකන වෙනස් වෙන්නේ මිල என்ன තිෙනවා அනකුත් සාධකහරි අුසා මේ ්‍රියාත්පකමල න්න හිතන්න සලකාබන්න මා්ண்ட ල වැඩනා எும்නීතියට அනුවளමයි සகாபந்த பாண்ட වැடிවෙදදී அනකුත් එක සාධකයක් වෙනස්වෙන්න සාधක වෙනස් रा हु मना අनेක साध पएएने අන साध මේ साधකයක් වෙන बाලන්න विशेष द अනි සාधක වෙනස් කිය මිනිසුගේ ආදාම වෙන කියන අපි ලුම්ී තිය කතා කරත මිනිස්සුන්ගේ බුදල් ආදායම මිනිස්සු හම්බ කරන ගාන වෙනස්වෙන්න ෑ කියලා හිතර මගේ ආදාෑම තිස්ධදාහිනම් තිස්දහම තමයි බුදු වෙනස්ුනත් සැලසුම් කරන්න බෑනෙ සයි වෙලාේ අප පිල්ලුම කතා කරද වෙනස් එනෑ කියලොපගල්පනී ආදායම වෙනස්වෙෙන්න්නෑ හැබැයි ළමයි ආදායම වෙනස් නොවෙනවා හරි තිස්ධාහන ආදායම තිස්දහම තමයි හ මේ ආදායම වෙනස් නූනට බාන්්ඩ හාසේවාවල මිලවැටියුුණන් මේ මිලවැටිවී මනිසා මිනිස්සුන්ගේ මූර්තාදායම හෙවාද ක්‍රේශක්තිය වෙනස්. මේ මූර්තාආදායම නැත්තං ක්‍රේශක්තිය කියනෙළමයි මුදල් ආදාමට නෙවෙයි මිනිස්සුන්ට බාණ්ඩ හාසේවා මිලදීගැනීමේ හැකියාවට. මේ වෙලාවේ ලංකාව ආර්ථික අනුව මගේ ආදායම සත පහක්වත් වෙනස් නොවුණත් මට නිලදීගත හැකි බාණඩ හා සේවා ප්‍රමාණය බලාගෙන ීති අඩුවේ. පෙරේද තිබ්බ පිටි ග්‍රෑම් හාරසිීයේ පිටි පැගට්ටකේ ගාන නෙවෙයි අද රුපයාසීයක් වැඩි සීණිටික වැඩ පිටිටික වැඩි මේ පාංගෙටියක් ගන්න ගත් පාංගෙඩිය ගාන වැඩි ගෑස්සල ගාන වැඩි ද है मैं වෙන नोना मिस ्रशक् हैवा मूर् है द नाद म हेතු व වැ 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 මට ගන්න प्र්‍රमा एक याන්නේ මිනිස්සුන්ගේ ආදායම වෙනස් නෝනක් ආදාෑම වෙනස් නෝනක් බා්ඩවල වෙනස් ්‍රීීම අනුව ේව ිश ල වෙනස් වෙනවාද නැද්ද වෙන එ බා්ය වැඩිය නොත් මනිස්සුන්ගේ मूर्ද ආදායම හෙවත් ක්‍රේශක්තිය අඩු වෙනවා මගේ मिलදීගැනීමේ හැකියාවුවෙන ති මනුස්සේක්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙන් අඩුවෙන් අඩුවෙන්න මිනිස්සඒ බාන්්ඩ් ගන්න ප්‍රමාණයමකොදක ග්ඩ ප්‍රමාණය වැඩිවෙන්න බෑන හැකියාව අඩුවයි කියලා කියන්න ගන්න වෙන ප්‍රමාණයක් අඩුවෙනවා කියෙන එක එහන අමිල වැඩිවෙද අප ඉලුම් ප්‍රමාණය ඒ පැත්තෙෙන් බැලුවත් අඩුවෙනවා මේ මොකද මේ මූර්ත ආදාය මේ වෙන බලපෑම නිසා ේ අ පත්තහිත ලංකා වන වෙන ටටක්කි ලංකා වෙන්න එංගලන්ේම වෙන්න ඉංගලන්තේ බාන්්ඩවලල අපේ ආදායම වෙන සක් නෑ අපේ ආදායම වැඩි වෙලානෑ හැබයි මාකට්ටගේ බාන්ඩවලමල බලං ඉදදි අඩුවෙනවා ය දිබ් ගාණනෙවෙ ඉටවට අද අඩුයි එහෙමනං බාණ්ඩ මිලා අඩුවෙන් අඩුවෙන් අඩුුවවෙන්න අපේ ක්‍රේශක්තිය අපේ මිලදී ගැනීමේ හැකියයා මොකද වෙන්නේ මොකද වෙන්නේ වැඩි වෙනවා මිලා අඩුවෙන් අඩුවෙන් අපිට ගන්න පුළුවන් බා්ඩ ප්‍රමාණි වැඩි ක්‍රේශක්තිය වැඩි හැකයා වැඩි වෙරකුත් එහෙමඩං ඒ බා්ඩ වලින් ගන්න ප්‍රමාණය අපි මොකද කරන්න වැඩි කරන්න අන්න පේරවනේ මිලත් එක්ක බැලුවහම් ප්‍රතිලෝම සම්බන්ධයක්ෙන ල වැඩියුනා ප්‍රමාණය මෙහ අටු මිලා අඩුනා ප්‍රමාණය වැඩියෝ එක එල්ලම ආදෑම් ප්‍රතිවිපාකයෙන් කියන්නේ සලගාබල බා්න්නේ ල වෙනස්සීම නිසා මූර්තාදය වෙනස් ඒ මූර්තාදාය වෙනස්සීම මහර මේ ඉල්ලුම් ප්‍රමාණයට යම්කිසි බලපෑමක් එතම ආදෑම් ප්‍රතිවිපාකීතිය එ ඔයා ඒරුන්ගන්න බාණ්ක මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හැදන්නේ බලපෑම් එකත් නිසානෙ වෙයි දෙකක් නිසා අර සාපේෂ මිල වෙනසත් එක්ක සංසන්ධනය කල් අරකෙන් ඒකට මයිනවාමකෙන් ඒකට පායිනවා එහෙම බලපෑම ගුත්තිය. එක තම දේශන ප්‍රදවිපාකය කළගෙන ඒගේම අ බාණ්ඩවල මිලවෙනස් සීම නිසා මිනිස්සුන්ගේ ක්‍රේශක්තිය වෙනස් වෙනවා ඒ හරහත් මිනිස්සු යම් කිසි ප්‍රතිචාරයක් දක්ව ඒ ප්‍රතිචාරයට කියනවා මොන ප්‍රතිවීපාකයේ ද ආදයම්පාය මේක නිර්වචචනය කරන්න මෙහෙමයි නිර්චය ගන්න මෙහම යම්නිෂිද අවස්ථාවක නිලහර අනකුත්සාධක නොවෙනස්ස තිබේදි සලකා බලන්න බාණ්ඩි මිල වෙනස්වීම නිසා හටගන්නා මූර්තාදාය මේ වෙනස්සීම තුළින් තන් ්‍රේෂ. මුර්තාදාය මේ වෙනස්සීම තුළින් ඉල්ලුම් ප්‍රමාණේ ඇතිවරණ බලපෑම් ඇති වන බලපෑම් මෙ ගෙන ආදෑම්ා කීවර්ඩ්ඩ එක මතක තියා ගන්න සලකාපන්න බාණ්ඩේ මල වෙනස්වීම නිසා මූර්තාදායම වෙනස්වීමක්හටය ඒ ඉල්ලුම් කරන ප්‍රමාණයට තිවන ලපෑමට තමයි අපි ආදායම් ප්‍රතිවිපාකය කලකය. තේරනාදළමයි හරිද. ලබ සාමාන්‍යයෙන් වෙළඳ පොලක්දියා ඔයහා බැලුවොන් වෙළද පොලක්දිහා ඔයා බැලුවොත් ගොඩක් වෙලාවට මිල යිල්ලුම් ප්‍රමාණයතර ප්‍රතිලෝම සම්බන්ධයක්වාට පැෙනි. මිල වැඩියවනොත් තිල්ලුම් ප්‍රමාණයයාඩු වෙනවා මිලාටුවනුත් තිඉල්ලුම් ප්‍රමාණය ඩි වෙනවා ඔය කියන ප්‍රතිලෝම සම්බන්ධය ඔයාට පෙනේ. හැබැයිලමයි සමහර වෙලාවට සුවිශේෂී අවස්ථාක ්‍යයක්ක්තියට අවස්ථාතුනයි. සුවිශේෂී අවස්ථාතුමක්තේරවා මේ අවස්ථාතුනේදී මේ කියන මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය බැලුවෝත් අර්ම නෙමෙයිෙන්න්නේ මිල වැඩිය වුණොත් තිල්ලුම් ප්‍රමාණය වැඩි වෙනුව අපේන මිලා අඩුනොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු එෙනු අපේනවා එක ඇෙළමයි මේ සුවිශේෂී අවස්ථාවතියෙන්න්නේ අනුලෝම සම්මාන්ධයා? எனළමයි මේක ඉල්ලුම් නීදයට ගැලපෙනවාද පටහනිීද ගලපෙනවාද පටහනිද? ලපෙනවද පටහැනිද අනුලෝමයි අල්ලමයි පටහැනි අපි ඒ නිසා මේ අවස්ථාවල්ට කියනවා ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කියලා ඉල්ලම් නීතියට පටහැනි අවස්ථා කියලා කිය මේ දේවල් ඉල්ලුම් නීතියට පටහහරි ඉලම් නීතිට අවස්ථාතුනා යිළමයි මේ බල සමහර ඒවොයා දන්නු සමහරවෙලාවට වගේ ආලූත් තින්න සමහර මිනිස්සු ඉන්නවා අලමයි කඩේට ගිහිල්ලා හිතන්නක බාණ්ඩයක් ගන්න ඕනෙක බාන්්ඩයක් ගන්න ඕනි බාණ්ඩයක් ගන්න ඕනුනම් හිතන්නුකො ෆෝන් කවය එකක් කිය ෆෝන් කවේ කවයාලු තෙම ෆෝන් එකක් අරගෙන ෆෝන් කව එකක් ගන්න කඩේටය කඩේට ගිහාම ඔය හන මුදලලාලි මේ ෆෝන් එක මේ මුතුල්ලෙගේේ නැ අවඩරනමක් කියලා මේ ෆෝන් මොඩලගේ කවය එකක් නැත් අරය ඇතින් තියෙන ඔක්කෝම දාන දාල මේක ගාන මෙච්චරයි මේක ගාන මිච්චරයි මේ ාන චරයි රුපියල් හයසියි දාහයි මේක නම් තුන්දාහක් වෙන කියලක සමහර වෙලාට අපි හිත්‍රනවා එක හරිියන්න පුුව වැරදිවෙන්න පුුවන් කොලිටියයකම් වැඩිය එක තමයි තුන්ද කොලිටිය එකෙන් අඩුව එක තමයි රපියල් හයිසිය මට කොලිටියකින් වැඩිය එකක් ගන්න නෝන් නිසා මම ගන්නෝනේ රුපියල් තුන්දාහයක එහෙම අපි සමහර වෙලාවට කරනවද නැද්ද කරනවද නැද්ද කරනවා හිතනවාහ වැඩකු. අන්න එහෙම නං බාන්්ඩයක මිල වැඩිවෙන්න 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 එක ගොන මිනිස්සු හිතන්නේ කොලිටියකින් වැඩි කියල අන්න එහෙම හිතන වෙලාවට ඒ බාන්්ඩ ගන්න ප්‍රමාණය මිනිස් සුවනා කරරා වැඩි කරන්න. බාන්්ඩේ මිල අඩුවෙන් අඩුවෙන් අඩුවෙන්න්න අද හැසියේ අපි කොලිදියකින් අඩුයි කියලා හිටුවෝ වගේ මිනිස් සේතනුව මේවා ගුණත්වය නෑ ගුණත්වයක් නෑමේ කොලිදියකක් නෑ ඒවා ගන්න ප්‍රමාණය අඩුක එනං අංකක මිලමත ගුණාත්මක තත්ත්වය තීරණය කරද්දී. මිලමත ගුණාත්මක තත්වය තීරණය ගන්න විට ඉල්ලුම් නීතියට පට හරි ඔන්න එක තවත් ඉන්න වලමයි තවත් අවස්ථ අවක්ති අපේ ස්කෝලයානි වාරෙන් ඔයාගේ පන්ති යාුවෙ කිදවාමයි අරද ම කියතේ මනුස්්‍යාවම දක්වේ අරද අපේ ස්කෝලෙත් හිටියමගේ පන්තියත් හිරිය මහර මිනිස් සිහා ලමයි හෙන අර හරි ආසයි සමාජයේ කැපී පෙනෙන් මිලා අධික බාණ්ඩ තමයි හම්මතිස්සම පාවිච්චි කරන්න එක අ ගම් කතා කරන්නේ තමුටු අමුතුුවට මච මෙහමයි මචන්මයි න් කන්න මෙහ ඔෝවාගේ කන්න නෑ පියන්න වක්ගත්වොත් මෙහෙන් ගන්න පිස්සුද බං අපි ඔව පාවිච්ි කනද අන්න හෙමයි ඒගොල්ලං අර මිලා අධික ා්ඩ තමයි පරිභෝජය කරන්න. මල වැඩි නම් ඒ බාන්්ට වැඩි වැරියෙන් ගන්න. නේද යා නැදද මතක් වුණාද සහර වෙලා සමහරුන් ගෙනනම් බොරු කයිය විතරයි සහර ඉන්න වෙේ ඇත්තට වෙනමයි යළුව මතක්කුණා මිල වැඩිෙන් මිල අධිකපාන තමයි ඩිවැඩටියක මිල අඩුබාන්න ග්ඩි නෑ අන්නේ වගේ වෙලාවට ලමයි මේ සම්බන්ධයක්තිේ අපි ඒවැට කියනව කැපී පෙනෙන පරිභෝජන පුරුදු කියලා කැප ප පරිබෝජන පුළන් ඇතලම මිනිස්සු බාණ්ඩ ගනිද ම පාඩම කදල් දෙයක්නෙවෙයි ඔයාටඋුනත් ජීවිතේ නිිගෙන ගන්න කියයි ඔය දෙවිදිහට මිනිස්සු පාන්්ඩක තමන් සල්ලි හම්බගන්නවා හරි සමහර වෙලාවටට සමහර මිනිස්සු බාණ්ඩ ගන්නවලමයි අර මට මේක නැතිවුනොත් ම මේදේ ගත්තේ නැත්ම් මට අයිෆෝන් එකක් නැත්තම් නවල්ලගේ. අයිපෑඩ් එකක් නැත්තම්මට ඔවුල්ල වගේ මෙන්න මේ වාහනේ නැත්තම්මට අවුල්ල වගේ ම මොහක්කරි ක මේ ජාතිය එකක් තමයි ගන්නවා. හරි නෑනති යාලුව ටත්තකක් තියෙනවා හරුටත්ත එකක් තියෙනවවා අපේ ලුකුුවම්මගේ පුතාටත් එකක් තියෙනවා ජිතාටත්කක් තියෙනවාන තිබට. එහෙම සමහරයින්න එකහරි සමහරයින්න බාණ්ඩයක් ගනිදී ඇත්තට මේින් ප්‍රයෝජනයේ තිය මිනිස් විතින් දකින විදිය වෙනස් වෙන්න බොළුව ඇත්තටම ප්‍රයෝජනයේ ගණඩ මනුස්සයත් අර ගාණ්ඩ දාලා හිතනෝ වෙන්න පුුව අරද එහම වෙන්න පුුව ආරි පුද වෙන්න ලව ද නට. ඔයා බාණ්ඩයක් ගන්න ඕනේ වාට ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවා හරද අයිෆෝන් එක හෝවේවා මහල්කරි වෙන ඉල්ලෙක්ට්‍රික්ක එකක් හෝවේවාල් ගොච්චක් හෝල් ගොච් එකක් ගන්න ල කෝල්ල එකක්වත් දෙන්න නෑල් ගන්නෙ න මක්ද දෙවෙනි කියලා ඇල් ගොච්ච එකක් ගන්න ෝඩ අතේ ැඳම් මරුුණ මිනිස්ුම උහමයින් හල් ගොච්ච එහෙම හරියන්නේ ඇත්තෙන මොයාකාරය බහු ලයින මේ කෝචිල්දැ ගෝචකෙන් කරන්න මක්ද අපිකාර බහුලයින ගොඩක් අපි සහ වෙලාට ගොඩක් වෙලාට මින්ටංවල ඉන්නවා හමින් කට අපට ෆෝන් එක අරගෙන කෝල්ල ආන්සය කරන්න මෙැසේජ්ජිකක් පලන්න එතන්ට යම්කිසි වෙලාවක් ෑවහෝ සමහර වෙලාට ඒ වගේ අධදිසිරද මීටික වගේ න ෆෝන්් එක වේසාක්කොට අතුදාලා අරගෙන හෙම්බෑ අදගා ලරකහිටිය කකුද කෝල්ගන් එහෙමයි සහරල්ලට හෙත් සෙට් එක තියෙනවා මේකෙන් මෙහෙම කරා අතා කරාම මිට කියහරීමට කිව්ව ඇතම් මැසේජක බැලුවෝ මේ වකර අනිමං කියපු ඔයත් තර පලවෙනි ටයි් එක වෙන්න පා දෙවනි ටයිප් එකන් හරි දෙවනිටයි් එකට වෙන්න බල හරද මමත් තර ගොඩක්ලාට ගොඩක්ලලාට ඇතරම දනි ටයි් එක ගන්නවා හැමදේම ගන්නවා හරද හදම ගන්න හැබැයිඒ ප්‍රයෝජනය දල එක ප්‍රයෝජනය ගන්න තමයිකයි නැතුව මේ මේ අනිත්තායට පෙන්න්න නෙවේ ස්සර මත් කරාලම එහෙමද බුර්ගයන්ව නෑන් හරරි දිස්කෝලයන කාල ඉට පස කැපස්ර කාල කරා ඉටබස මටද අවුරුදු දෙක තුනක විර ඉඳන් හක යන්න තේවන්න නැම මහක්හරරි අලුදධයක් ගත්තත් ස්ටේටස් ධන්නෙත් නෑම් ගුද කරන්නත් නෑ ම පාවිච්ි කගන්නවා හ දන්නෙත් නෑ කවරුත් මංගාව මෙහෙමකක් තියෙනවා මො ෆෝර්න් එකක් ගත්තාත්මැ ුක්ක එකක් ගත්තත් මොකක් ගත්ත වාහනයක් ගත්ත ධන්න නෑ එවැටන ම බුදති විදෙන එච් හරි සහරලාට අම වුණහම අපිට අවශ්‍ය නැති දේවල් අපි අරගෙන නිග හිරවෙනවා ඔය පුරුදුවෙන්න ඒ පුළුවන් හිවෙන්න ප්‍රයෝජනී කරන්න දේවල් විතරයි ගන්න. හරි මං මේක මේකත් එක්ක එක මතක් කෙලා කිවේ තේරනක යාලුවමතක් කුණානේ හරි තවයිකා කාර්ථික විද්‍යාවේ තියෙනවාලමයි ගිෆන්් බාන්ඩ් කියන ගිෆන් බාන්් මේක ගැනම්ම් මුකුත් කියන්නේ යන්නෑ මේ ඔයාට ඒලවල් කලාස්ගේදී ගරගන්න පුළුවන්වෙයි දැන්ට මතක තියාගන්න ගිෆන් මේක හඳුන්නලදීපු මනුස්්‍යයා ආර්ථික විද්‍යාච ශ්‍රීීමත් රොබට් ගිෆන් එයාගේ නමානුව තමයි මේ බා්ඩ වර්ග කිය ශ්‍රීමත් රෝබට් ගිෆ හරද දැන්ටවයා මතක තියාගන්න ගිෆන් බාන්්ඩ ඉල්ලුම් නීදයට පටහැනී ෆුල්ටෝ හරි ඉදුට ටික ඒලවල්ල ගරගී තිේරනාාද ේන කෝ කතා කර නෑනි හවුරු හරි එන මම ලංකන් සෙප්ෙ උේ නෝට් පොඩි නෝට්ටකක් දෙන්න බෑ ඕන්න අම්ම මේ රූප එකට දාන්න. න තෙනනේ නෝට්ක දෙන්න බැරියි කියන එක. කාලේ සම්බන්ධය යමකිසිගැටල්ක් තියෙනවා. හරි මට ඕනේ ඕගේ ලුවපපුරුවන්න විතර ඇතරමෙමි එක ටාගටගේකයි. අද ඩ කියන්න අරමම கிලාසික උගන්නන්දති කියනවා. ඔගළම ඒලවල් වල වැඩටිකඔයා හරිගයට කරන්න යනවානං අරද. ට එල් ස් කරප් එක මගේ පන්තියනම් දැන් ර්ථික මූලික ආර්ථික ප්‍රශ්යන්නේ හර්ද එතනි පස්ස්ටිකත් අපි ටබල්ලේටි වලින ගන්න ති ඔය ඉදිනගත් ඔය දැුමලමයි හරියට ඔල්ලුවෙ තිෙනවාවා දැවල්ලටී වාාඩි වනත් පාස්සන ෆෙල්වෙන්න ඇහම බොහෝම කලාතුරකින්තමයි ෆෙල්ෆෙල් නොත්ලමයි ගොඩක් කලාට සබ්ජක්තුනම් එහැනුගේ වෙන වුලක්තිේ පබ්ෙක්ටික බැවුවන වේ වෙන ුලක්තිේ. හම මිනිසුම් විතින් කරන්න බෑ ඔයාන ඔයාගේ ඕෝමනාව තියනවන ඔය මහන්සි වෙනන අනිවාලින්වා පාස්සෙනවා. නිසා කරුණුවළුවට ගන්න පොත්පුරවොලා හම කරන්නයන්න උත්සාහ කරන්න එපා ස්ටඩි පැක් එකේ ඔය සියලු ේවල්තියන ටඩි පක්ක අරන්ති නනගෙන් බලන්න ඇැත යාළුව එකේ ෆොටෝස්ටිකාක් ගන්න ගෙන හරි පුළුවන් විදිියකට බල. හරි. කැමරව මේ ටෝ ෆෝගස් වා ළම හනස ටඩිපගේ සහරව උතන තිය ඔක්කෝම ෑන කයින තියන ලම ම අර දැ මතර ගවු තිවා ඩබ ලී විතරයි ම කරන්න මෙමතර හා මගේ අධ්‍යාපන ජීවිතය වෙෙරයි මමක ඒවල් කරන්නේ කියලා දුුසන් බල නනෑ මම ඒවල් කරන්නේ මුගුත් කරන්න ම බට විතරයි කරන්න ඒ මයින් න තුස්සන් ඉන්නවාද නෑන එළවල් වලාර සමහර දේවල් තියන නිසා මගේ ඒටිකත් කියාගෙන යනවා ඔගේ දැනුමට සමහර වෙලාවට මේ මම කියන කරුණු එක දෙක මිස්වෙන් පුළුවන් දබල 80 සිිලබස් එක දැනගෙන හිටියට අවුලක් නෑ වැරදන් පුුවන්ද වටලූහම් බැනි හ වැඩිපුර අත්ධන්නේ කනේ වෙලාද එ වෙලාවනම් තැන්කන්සෙප් දෙගක්මන් කියල දෙන්නේ අන්නේ ඉල්ලුම් ප්‍රමාණයයි? ඉල්ලුමයි මේගනලම ඒලවල් පේපරෙ ගියවුරුද්දෙත්ක ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුමයි කන්සෙප් දෙකා මේකළමයි ඉල්ලුම ඉල්ලුම් ප්‍රමාණයකෙන් කැන්සප් දෙකවා ති ේරුම් ගටූ මෙන්න මේබල? න්දක මේ එකම එකදාන්නේබල මෙන්න මල තියනවා මෙන්න ඉල්ලුම් ප්‍රමාණය ති සැලස් පමිල දහය විස්තිය හතලිය මෙන්න මල ගණන් තය අරද මෙන්න බාණ්ටයක මලගණන් තිය මේ මල ගණන් ඇටදේ මලදී ගන්න සූදානම් ප්‍රමාණයන් තමයි මේති සය අසූ හැට් හතලිය මේගෙත්තු ඒ කතාාව තමයි ප දහාය විස්තිහ හතලිහ අස හැ හතලිය මෙන්න ළමයි මගේ ඉල්ලුම් සැලස්වා යම් නිශ්ෂිත කාල පරච්චේදයක් තුළ අනි ුත්සාධක නොවෙනස්සතිබියදී පැවති හැකි විධමලගණන් යටද නිලදී කරන්න සූදදාන ප්‍රමාණ මෙන්න මේ සැලස්ම ඇතුලේ මිලරුපියල් දහයද්දී ගන්න සූදාරම් ප්‍රමාණය කියන්න බලන් පුළුවගයි මගේ මේ සැලස් මේ මිලරුපියල් දයිදී ගන්න ප්‍රමාණයයිමලරුපියල් විස්සදී ගන්න ප්‍රමාණය අසුවයි මෙන්න මෙහෙම ළමයි ඉල්ලුම් සැස්මත් ඇතුලේ යම් මිලකට අදා මිලදීගන්න සූදානම් ප්‍රමාණයක් තියෙනවා අන්නේ ප්‍රමාණයට අප කියනවා ඉල ප්‍රමා යම් මිලකදී මිලදීගන්න සූනම් තයි යම් ලකට අදාලක තමයිඉ ප්‍රමාණ කීවඩක තමයි යම් මිලකට අදාව ම්ට එනම් ල හතලයේ දී ඉල්ලුම් ප්‍රමාණය කියද හතල ද ඉල්ලුම් ප්‍රමාණය කියද හතලියයි අන්න හෙමයි කියයි යම් ලකටා අදා ඉල්ලම් ප්‍රමාණය රුපියල් හලිය දී ඉල්ලුම් ප්‍රමාණය හතය ඔට කියන ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම කියන්න මේ කළමයි මේ සැලස්පේ තියෙනවානේ දහය දිසිීයි විශේදය සුවයි තියේ ද හටයි හතලියද හතුලයි මේ සැලස් මැතුළේ තියෙනවලමයි විවිධමලගනන් නැටතේ ම මලදී ගන්න සූදානම් විධ ප්‍රමාණය මෙ මගේ සමස්ත සැලස් මෙන්න මෙහෙම මේමවෙ දහයිදිසියි විස්ශසදිය සුවයි තිහේද හැටයි හතලියේදදි හතළියේ මේ සම්පූර්ණ ලෑන්්ඩ එකට අප කියනවා ඉල්ලුම කිය එ ඉල්ලුම කියන්නේ ලම මලාක් යටටතේ හෙවෙයි විවිධ මලගණන් යටතේ අද විවිධ මලගණන් යටතේ මිලදී ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණය මේ සම්පූර්ණ පලෑන්් එක තමයි ඉල්ලම කියල එම් කවුරු හරිවාගේ ඇහුව රුපියල් දහයද්දී ඉල්ලුමකීයද කියලා. ඒ හපු මනුස්ස්‍යය හරිද වැරදිීද. මිල රුපියල් දහයේදී ඉල්ලුමකීයද කිය හුවෝත්. ඒ අහපු මනුස්සය හරිද වැරදිීද වැරදි. යම් මිලකට අදාලේ ඉල්ලුම කියන්න බෑ ඉල්ලුම් ප්‍රමාණය කියන්නට වැරදි. හරි? ල්ලම කියන ලමයි අර සම්පූර්ණ ්ලන්් එකට දහයි දිසිය විස්සේද අසු අයිදයේදි හටයි හතලේද හළලේ විවිධ මලගණන්න යටතේ මිලදී ගැනීමට සූදානම් විධ ප්‍රමාණයන් කියන මේ සම්පූර්ණ සැලස්ම ඉල්ලුම කියල කිය ඔන්න සංකල්ප දෙක් හරි මේක බං ඊළඟට කියලා දෙන්නේ ඇන්න මේතයි ඔයා දැනගන්න ඕනෙ ළමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වවෙන්න කොහොම එක බැලුවහ ඩ්ට යම් මලකට අදාල ප්‍රමාණය තමයි ඉල්ලුම් ප්‍රමාණයයන් දහයිදි සීය මෙතනති සීය නෙවෙයි හතලිය වෙලාදය ඇයිඒ හතලිය වෙලාද එතන ළමයි ල දහය නල හතලිය එන වැඩතියන වාද එක්ෙක් මලගනන් නැටදේ ඉල්ලුම් ප්‍රමාණයන් වෙනස් එහෙමන සීයේනං හතලියදක්වා ඉල්ලුම් ප්‍රමාණය අඩුවවෙන්න හේතුවමොහක්ද. මිලමොනාවෙලාද වැඩිවෙලා. හතලීදං ආපවුම මෙතැන්ඩ යනවනම් හතලීඳම් සීය වෙන්නෙ හේතුවමොහක්ද මිල හතලීිය දහයවෙවා. එහෙනල්ලමයි. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වෙනවා වෙනස්වෙන්නේෙ බාණ්න්නේයක මිල වෙනස්වෙෙන්්දිි දහායනං එක කාගයක් විස්සනන් තවාගයක් හනම් තවාගයා අතවියනන් තවාගයක් මිල වැඩි වනොත් තිල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා මල අඩුවනොත් තිල්ලුම් ප්‍රමාණය වරුණ එ ඔයි තත්වෙලමයි ප්‍රස්ථාර සටහනකින් අපිට මෙහෙම පෙන්න්න පුුවන්න්න Qන්න විධ මිගණන් යට ඉල්ලුම් ප්‍රමාණයන් වලට අදාල ලක්ෂයන් ඇදලා රේකාවක් ැදෝ ති ියග ෙන ල්ලුම් වක්්‍රී. मिलर रुपया वीस से दी सॉरी මිලරුපියල් දහයේදී ඒකක අසුව අයි මෙතමින් හැබැ ඔයා දකිින් නැති අර රූපස පැහණේ මිල රුපියල් දහයදී ඒක සී අයි විස්සද අසුව අයි විස්සේදකම අසුව හැබැයි මයි මිල රුපියල් හතලිය වේ දේක හතුලියේ වනම් වැමල වැඩිවෙන්න 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 මේ වක්්‍රේදිගේ ඉහළට යද්දී මේ පැත්තෙෙන් ිල වැඩි වෙනවානේ මේ පැත්තේ ල වැඩි වෙනවානේ හැබැයි ඉල්ලුම් ප්‍රමාණය එතනති වෙන්නේ අඩුුවෙනෙක් ඕක අනි පැත්ත හි තන්නක් පුලු වක්්‍රේදිගේ පල්ලෙ හාට වෙනවා කියලා කියන්නේ මිල අර පැත්තෙන් අඩු වෙනවා කියනෙක් හ අඩුවී මේ ප්‍රතිඵලයක් විදිට මේ පැත්තින් වෙන්නේ මේ පල්ලෙ හට දෙෙනවා කිය ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ එ ඉල්ලුම් වක්්‍රේ ලක්ෂයක් ඉහල පහල යනවා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩිය අඩුව මේ ලක්ෂේ හළ යන කියෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩුවෙනවා කියනෙ මෙහෙදයන ලක්ෂයක් පහල දෙනවා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කිය එක කහ ඒටයකට ප්‍රස්ථාරයනවද කියලා. එන්න පුළලුවන් ඇතිවෙන්න පුලෝ සිලබස්ස එකේ තියෙනවා අහන්න පුලුවන් ඇතිවෙන්න පුල ඒක ගොල්ලාගේ ඇත ති ඒෙන සාපීකන ගතිය අපි ඩතාරන්න ස්ටඩී පැක්කගේ ති බිල ආනනෑ මේ කහන්න බෑ කියලට සහතික දෙන්න බෑන් මට කියතෑ මෙිහෙම වැඩියම් අහන්න මේ වගේ ප්‍රක්්ෂ තමයි කියල මට කියයි. නෑ හන්න නෑ කියල කියන්න බෑ අද අපි නඩුදරන්න දැහු හෙම කරන්න බෑර ටාාවනුව හන්දුරගන්න පුළුවන් තින ප්‍රශ් නාද කියල පාස්ේපස් බල ඉන්නන්නෑ කියල හටවත් කියන්න බෑ හරි? ඔ එල්ලුම් ප්‍රමාණය වෙනස්වීමන් ඉල් ලුම වෙනස්සෙනවා කියන්නේ ලළමයි දැන්ම නිලගණන් නයටටදේ මේ තියන විධ ප්‍රමාණයන් සියල්ල වෙනස්ෙන්න පායි. හේටුව අර විවිධ ිලගඩ යට දේ මලදීගරන්න සූදානම් ප්‍රමාණය ේතිී ඒල්ලෝ අට පේෙනන වෙනස්ස ල් ව මෙතලල්ලමයිදන වැඩිවීම ඉල්ලුම වැඩිවෙලා ද නැත ඕක අඩුවන්නක් පුුවන් මේ වගේ දහයිදි ස සුව වෙලා විස්සිදි අසුව එක හැටවෙලා තියයේේද හැටේක හතලිය වෙලා හතලයේදි හතළියක විස්ස වෙලා එහම අඩුවෙන්න්න පුුව මෙහෙම න්න ල मिल වෙනනදවෙ मिलහර අන්සාධක කියभි කතාග प එකल मा කියන්න මිනිස්සුගේ आම කිල් ना वेේ. වැඩිවෙයි ළමයි සෞුන්ඩ එක හෙනවානේ ඔව හරි වැඩි වෙනු මිනිස්සුන් යාදෑම අඩුනෝ තිල්ල මමාටු වෙන ඒවයි ටීගන්න රචය වැඩියවු නොත් නමයි ඉල්ලම වැඩි වෙන අඩුනො තිල්ල මාඩුුවෙන අනාගත අපේක්ෂා කියන්න මිල සම්බන්ධය අපිට හිතනම් අනාගතය මල වැඩි වයි කියලාතකට ාඩ වල ම අනාගතයන හිට ුවන්තරන් අද වැඩියෙන් ගන්න ඉල්ලු රිද අපිට හිතන අනාගතය ිල අඩුවයේ කියලා අද ගන්නහෙන පස්ස ගන්න කියලා ඉල්ලුම අඩු කර අන්න හෙම මේ වගේ සාධක වෙනස් වනොත් ළමයි ල්ලම වෙනස්සෙන ඒක ප්‍රස්ථාර සටහන් කර මෙන්න මේවි දිේරේන මේකනඒ ව්‍රය හැම මේදිම ළමයි මලදී ගන්න සූදානම් විවිධ ප්‍රමාණයන් වෙනස්සෙන නිසා අලුත්වක්ක්‍රයක් කෙළු මේවා්‍රේ මේ පැත්තර ගියොත් මෙහෙම වෙද්දී අපි කියෙනවා දහුණට විතැන් වෙනවා කිය එහෙම වෙන්නේ ඉල්ලුම වැඩිය වුුණුත් උගානි පැත්තර යනවානම් මේ පැත්තර ගියොත් අපි කෙනවා වමට විතැන් වෙනවාග එහෙම වෙන්නේ ඉල්ලුම අඩ වුණු මෙන්න මේ වගේ දෙ පැත්තෙන් එක පැත්තකට විතැන් වෙන හට තැන්ොත්තිල්ම ඩි වෙනවා වාමට විතැන් වුනොත් ළමයි සෞන්ඩගේ අවුලක්තිෙනවාද එක පාටම් වැඩිවෙලා පවවඩුවෙනවාද නෑනෙක් මමුකුත් කරෙත්නෑ සිටිංස් අවුල්ලන්න විදික් නෑ සමහරුන් ටැත්දේන එක්ක නයි ගෙහෙම කියන උත බලන් කනෙක්ෂන් මුණහරි ඉෂ්ුව එකක් ඇති හරි ඔන්න ඉල්ලුම වෙනස්වීම හරි ඔතැනල් ළමයි ඉල්ලුම කියන පාඩම ඉවරයි ඉල්ලුම කියට පාඩමි වරයි හරි? ම එන එහා නිෂ්පාදගයෝ ගෙන කතා කරන්න අරපාඩ මේ ම නිත් පැත්ති නිෂ්පාදකයෝ ගන කතා කරන්නේ ළමයි සැපයුම කියන පාඩදී සප්ලයි නිෂ්පාදගයෝ ගෙනන කතා කරන්න සැපයුම කියන පාඩ හරිබල සැප ස්ලයි ම මේක කතා කරන්නේ වෙළඳ පොලක ඉන්න නිෂ්පාදකයෝ සම්බන්ධය නිෂ්පාදකයන් ගැන ඉල්ලුම කියන පාඩ මේ කතා කර අපි වෙළද පොලග ඉන්න පාරි ගෝකයෝ ගැන සැපවුම කියන පාඩ මේ අපි කතා කරන්නේ නිෂ්පාදකෝ ගැ ලම මේකත් අරක වගේම තමයි අලවෙනියටමං කියනද මෙන්න ආයතනයක් තියනවා මෙන්න බාන්්ඩ මලදිහි ගන්න පාරිූයක් කර මෙන්න මුදලාලී සාමාන්‍ය සමාජයලමයි සැපයුම කියලා කියන්නේ මේ බාන්්ඩ විකරුම් කරුම් යාඩ බාන්්ඩ දෙනේ මේක තමයි සාමාන්‍ය සමාජයේ මිනිස්සු සැපයුම කිය බේ ආර්ථික විද්‍යාවේ සැපයවුම කියන්න ළමයි නෙමෙයි ආර්ථික විද්‍යාවේ සපයුම කියන්න නෙවෙයි. මේ වික්කුණුම්කරු බාණ්ඩ සපේනකට නෙවෙේයි සැපයුම කියන්න. ආර්ථික විද්‍යාවට අනුව සැපයුම කියලා කියන්නේ මේ මේ නිෂ්පාදකයෝ විසින් බාන්්ඩ බිකිනීම නෙවෙයි ඊට කලින් කරන දෙයක්. මේ නිෂ්පාදකයෝ ළමයි වෙළඳපොල්ට බාණ්ඩ සපයන්න සැලසුම් කරනවා වෙඩ මේ හරි.

රිභෝකයෝ බාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වෙනට අපි ඉල්ලුම කිව්ව වගේ නිෂ්පාදකයෝ බාණ්ඩ සපයන්න සූදානම් වෙනුවට අපි කියනවා සැපයිමුත්ය අර මාතෘකාටිකම තමයි සාගච්චා කරග හරිවල ළමයි නිෂ්පාදකයෝ කුච්චර බාණ්ඩ ප්‍රමාණයක් වෙළඳ පොල්ට සපයනවද කියනදේ තීරණයවෙන්න බලපාන සාධකීපයක්තිය අප ඒවැට කියන සැපයුම් තීරක කිය මේදේවල් අනුව තමයි නිෂ්පාදකෝ සපයන ප්‍රමාණය තීරණයෙන් පොච්චරක්ද පොල්ට සපයන්න කියට එකත් තමයි සලකා බලන බාන්නේ මිලද සලගාබලන්න බාණ්ඩේ මිල එක සලගාබල්ල බාණ්ඩේ මිල බලපාල එකට සංකේතයක්ගෙන ොලමයි පි කියල සාමානයල මිල වැඩිවෙන්න වැඩිවෙන්න නිෂ්පාධතිකය සපෑයට සූදානන් ප්‍රමාණය මනානර නිෂ්පාදකයගේ පැත්තෙහි ද ඔය නිෂ්පාදකෙක් කියල හිතන් විනාඩියකට වැඩිගන්නවා බාන්්ඩේ මිල අඩුවෙන්න්න අඩුවෙන්න්න සපයන්න සූදධන ප්‍රමාණය මොනාකරයි. අඩුර එක තමයි සාමාන්‍යයද දෙවනිය කළමයි සම්බන්ධිත බා්ඩවල මිල සම්බන්ධිත බාණ්ඩ මල මේක සංකේතය කවරුහර හිතන වනම් මේ කතා කරන්නේ ඉල්ලු මේ සම්බන්ධිත බා්ඩ කල නෑ වෙනස් හැබැයි නම් දෙක හෙම්මයිමි හොටස් දිකයි ආදේශන බාන්්ඩ අනුපූර්ක බාන්් නම ඒකවුනාලමයි අදහස වෙනස්. ද ලුමේ ආදේෂන බා්ඩිකවබට සහමාගනින්. අනුපරක බාණ්ඩිකිවේ අයර්ස හටියම්. මෙතන මේ ආදේශන බාන්්ඩයි අනපුූරක බාණ්ඩයි කියනලමයි පාරිපෝකයාගේ පැත්තේ නෙමයි නිෂ්පාදකයාගේ පැත්තේ. නිෂ්පාදක එක්ට, තමං යොධන සම්පත් තාක්ෂණයේ පාවිච්චි කල්ලලා හදන්න පුළුවන් වෙනත් බාණ්ඩ තියෙනනවන අන්නෙ යාට ආදේශන බාන්්ඩ. නුවර එලියයේ එලෝොළු වගාරන්න ගොවියෙක් ගත්තෝොත් කැරට වගා කරන ගොවියෙක් ගත්තුොත් කැරට් වෙනුවට ඒ ගොල්ලන්ට ඒ සම්පත් ඒ තාක්ෂණයේ පාවිච්චි කල්ලා බීත් නිෂ්පාදනය ගරන්නතුරෙන. අන්නේ නිෂ්පාදක අයට ආදේශන බාන්්ඩ. බලපාන වන්නේ හෙනම් ආදේශන බාණ්ඩවල මිල වෙනස්වීම. මෙමහිත? කැරට වගාරන ගොවියෙක් කැරට් වගා කරන ගොයෙක් කැරට් වගා කරන්න අදාළ සම්පත් තාක්ෂණයේ පාවිච්චි කල්ලා හදන්න පුළුවන් තවත් බාණ්ඩ ඇත්තමයි ී කැරට වෙනුවට බීට් නිෂ්පාදනයකන්නපුලො මේ කැරැට් නිෂ්පාදනය කරන්න ගොවියයට පේනවා වෙළදපුොළේ බීත්වල මිල බලංෙන්ඩි වැඩි වෙනවා බීටත් මිල වැඩි වෙනුඒනම් මොගද කරන්න කරට් ගොවිය කරත් නිෂ්පානය මොකද කරන්න වැඩි කරන අද තව කැර නිෂ්පාදනය මොකද කරන්නේ අඩු කරනවා අඩු කල්ල මාරුවෙනවා මොනාටද මාරුවෙනවා මොනාටදබීට නිෂ්පාදනය කරන්න වෙරකුට අන්න බීට් නිෂ්පාධනය ආදේශන බාන්්ඩය ඒ නිල අපේ සැපයමට බලපෑ අනි පැත්තත්ෙමයි බීට් මිල බලාගෙන ඉද්‍යයා අඩුවඩෝ බීට් නිෂ්පාදකයෝ බීට විබෝහම අතල්ලා කැරත්වලට මාගුවෙන්කුලු තුොට වෙලද පොලේ කැරට් සැපයවම කලින්ට වඩා වැඩි අන්න ආදේශනු බාණ්ඩ වල මිල හරිද ඒ බලපානවා ඒ වගේමලම අනුපුූරක බාණ්ඩ බලපාන අනුපූරක බාන්්ඩ කියන්නේ මෙතනත් නි්පාදක යි පැත් මෙතන අනපූරක බාණ්ඩක නිෂ්පාදක යම් කිසි බාණ්ඩයක් හදත්්දිී ඒකත් එක්ක බිහිවන තවත් බාණ්ඩය උදාහරණයක් හිතන්නකෝ කංජතෙල් සහතා කනිජ තෙල්වල මි වැඩිය නොත් කංජතෙල් පිරිපහදු කරන ප්‍රමාණය වැඩින ඒක වැඩිවෙන්න වැඩිවෙන්න තර නිෂ්පාදනයකද වෙන්නේ ඔවී පිදුරු ගන්නත් පුළුවන් අරිපුද තාර නි්පාදනීමමකතිින් දන්නඕනේ රජතෙල් පිරිපහදු කරද්දී තමයි තාරබිහි වෙන්නේ කජතෙල් පිරිපහදු කරද්දි තමයි තාරබහිවෙන්නේ දන්නවාඕනේ වැඩි වෙනවා හරත් එකක් බාන්් ඒක සැපවුම් ප්‍රමාණය වැඩිවෙන්න වැඩවෙන් අනිස් බණ්ඩයත් වැටවීම මුොදකමෙක්කට බි වීසාහ පිදුරුගන්න පුළුව මරිකු ඇති එකත් බලපානල ඔන්න දෙකයි පල් ඒ වගේ මලම එත් වුණ යෙදෝම්වලමිල අපි මේක සී කියල සංකේදවත් කරන්න පොස්ටෙක් යදෝම්මල වැඩින නිෂ්පාදකෑන්ට පිරිව වැඩි අඩුගන්නු දෝම්මිලා අඩුවේ නම් පිරිවෑඩුවේ ඇතගොට සපයවම් වලික තවේ එකක් තාක්ෂණය නිිෂ්පාදකය යොදාගරන්න තාක්ෂණයේ දියුණු වෙන්න දියුණු වෙන්න පලදදාතතා වැඩ හදන පුළුවන් බාණ්ඩ ප්‍රමාණ වැඩි එතකු පිරිවාඩු ව තාක්ෂණයේ පිරිහෙන්න පිරිහෙන්න්න ඒ ගොල්ලන්ගේ පිරිවෑ වැඩි පාඩුවයි සැපයවම අඩු කරන්න.ඒ වගේමළමයි නිෂ්පාදකයන් සංඛ්‍යයක් නම්බෝ පස් මේනන් කතා කරන්න මුළු මාකට්ටකම සප්ල ගැර මාකට් එකඉන්න නිෂ්පාදකය වැඩිවෙන්න වැඩුවෙන්න්න වැඩිුවන්න මාකට සප්ලයක වැඩි මාකට එකක නිෂ්පාදක අඩුවෙන්න්න අඩුවෙන් අඩුුවෙන්න්න මහකට ස්ලක අඩුවවා නිෂ්පාදකයන් සංකය එ වගේ මළමයි තවය එකක් හය රජයේ ප්‍රතිපත්ති බදුවන්න පුළුවන් සහනදාාර වෙන්න පුළුව අපක ජී කියල සංකේදවත්. රජ ප්‍රතිපත්ති බදු වගේ ගැහුවොත් නමයි සපයුම අඩුවරු සහනාධාරවගේ දේවල් දුනොත් සැපයම වැඩිවඒ වගේ මනාගත අපපේක්ෂා පහුගිය කාලේ කිරිපිටිවල මල වැඩිවේ කියලා හිතං හිටිය නිස්පාගයෝ මොකද කරේ සැපයුම පෞුගිය කාලේ කිරිපිටිවලමල කැබිනට් තීරණයෙන් පස්සේ වැඩිවේ කියලා හිතාං හිටියා එඒනිසා මාකට්ටකගේ සැපයවුම්මොද කරේ සමහරුගන වැඩි කරාලු එගන් කිරිපිටි හැමතනම තියෙන් තිනේ ගන්න එහෙම දුනේ මාකට්ටකේ සැපයවම අඩු කරා නෑනෑ දැන් හංගන්නෝ නෙබඩු දාල හරිියනෑ සන්ධගෙන් පස්සෙ මිල වැඩිවෙලා එනවානේ එතකොට ඒටිකක් දාල වැඩි ගානක් හොයාගරන්න පුළුවන් මිල වැඩිවේයි අපේක්ෂාවක් තියෙන වනම් පුළුවන්තරන් සැපයවු අඩු කරනවා පුළුවන්තරන් සැපයවුම අඩු කරනු කේ අනි පැත්තත්තේෙනවා මිල අඩුවේ ඇයි අපේෂා කරෝ පුළුවන්තරන් සපෙන ගෙදරට එ එක හරිගෙනල්ල විකුණු ඇයි තේරුමන් ෑන අනාගතයේ මිලා ඩනම් පාඩුව හරිද අනාගත පේක්ෂ ඉඩ අමතරව ළමයි වෙනත්ස්සාද. වෙනස්සාද කියෙන් කාල ගුණික ඒවා දේශගුණික දේශපාල ඒදේවල් බලපානතුළු තේරනාද මෙන්න තියනවා ඇතුළු මේක ඕ ඇපතලම ඒතන හයයි හතයි අටක් තියෙනු සැපයුම් තීර හරිද රි පොඩි මේකක් තියන හොදේ හගෙන ඉන්න කල්පනාව මටත් වහන්සේ මම්ම පේනවාන එකකන් සෙප්ක් කිවර වෙන්න පව් ඊලංග සෙප්ටකු ගන්නන ඔයත් වහන්සේලා අහගෙන ඉන්න පාටනම් ීඩියුව එක නැවතනවද හරි බලාද හබල් කරගන්න පුළුව ප්‍රශ්යන්නෑ මේ විීඩිය එක තුන් හතර පාරක් බල්ලලා විභාගෙලි වුවත් ලවයි ලකුණ හැත්තෑකසුවක් ගන්න පුලුව විසිදේක බයිෙන්ඩෙක් හරි බල ඒක විතරක් කරන්න වාද එහෙමත් බලලා ටිය්ට එකත් ස්ටඩි පැකත් පොඩ්ඩක් පාඩන් කරන්න ස්ටඩි පැකේ පඩන් කරන් වෙලාවති බෙරතම් ීඩුව එක හරි අතරපස් පාරක් බල එෂෑම් හම දන්න ළමයි ේට් මේ තියනන අඩුමගන්න අපි දන්න න හිට ලාස් කරන්න පුලුවන් වේද කියලව එහෙම තත්ත්වයක් නැති ඒ නිසා කියන්න බෑ බල තියෙන විදියට දැන්ටං දේත් තියෙන්න්නේ හමයිනේ හරි ළමයි සැපවුම කියන්නේ අරවගේ සලස්මක් මේ බල ඒකත් අර වගේම තමයි මිල තියනවා එක පැත්තක මිල තියනවා අනි පැත්තේ සැපයවුම් ප්‍රමාණයති. නිෂ්පාදකෝ සැලසුම් කරනවා මේ වෙළඳ පුලේ තියන්න පුළුවන් විධ ිලගණන් නයටතේ මේ ප්‍රමාණයන් සපයනෝකි. මේකනන් දහයි දිසීය වුනොත් විස්සදි ලමයි අඩුවෙන්නැන් මිල වැඩවෙන් වැඩුවෙන් සපයන ප්‍රමාණය වැඩිගන්න දෙසීයයි තුන්සීයයි හාරසියයි හුම් වැඩිගන්න ඒම තමයින්. මේ සැලස්ම හදත්තිත් ලමයි අනිවාරය යම් නිශ්ෂි කාල පරිච්චේදයක් තුළ අරක වගේම ඒගේ ළමයි ම හැරනෙ කුත් සාධක ස්ථාවරයි කියල මෙතනත් පකල් න මුු නැ සැ හ සැව වස. හර අනෙ ොත්සාධක නො වෙනත්ස්වරිපියදීකිසියම් බාණ්ඩයක් සඳහා පැවතියහකි විකල්ප मिल ගනන් යටතේ නිෂ්පාදකයන් නිෂ්පාදකයන් සැපීමට කැමති සහ සැපීමට හැකයා ති ත නිෂ්පාදකෝ සපයන්න සූදානම් සපයන් සූදානම් විවිදධ ප්‍රමාණයන් අ එක තමයි සැලස්ම මේගතමයිලමයි සැපයුම කිය ඒ අපි කියන සැපවුම කියලා හරි දැලමයි මෙතන මංමලියනි සැපයවුම් තිරකg අටක් තියවා මෙඩ මේ කියන සැපයුම් තීරකයි ප්‍රමාණය කියන එක අතර සම්බන්ධයක් සම්බන්ධය හඳුර ගන්න නං අපිට එක්ක සාධකයක් වෙනස් වෙද්දී අනිෙකුත්සාධක වෙනස්වෙන් නෑකකි උපකල්පනය කළතුී. එගනිසාම මිලායිෂසප යුම් ප්‍රමාණය අතර සම්බන්ධය හඳුර ගනන්ති උපකල්පනයගන්නා මේසාධක නොවෙනස් පවති නොව හරි අන්න එෙම උපකල්පනය එකරොත් ඔයා මට කියන්න. දෙලද පුොලේ නිලයි සපයුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක් දැගන්න පුළුවන්වෙද මොන සම්බන්ධයක් දැක්ගන්න පුුවන් වෙද වැරිගොඩ අනුලෝම සම්බන්ධයක් දැකගරන්න පුළුවන්වෙේ අනුලෝම එගැල්ලම එකක් වැඩිවෙදදි මිල වැඩිවෙද්දි සපයුම් ප්‍රමාණය වැඩ වරවා ිලා අඩුුවේදදි සපයුම් ප්‍රමාණය අඩුවේ මෙන්න මෙහම අනුලෝම සම්බන්ධයක්? දැක ගන්න පුළුවන් වෙයි අනිවාරය හරිද අනුලෝම සම්බන්ධයක් දැක ගන්න පුළුවන් වේ ඉති ලමයි මෙන්න මේ මිලයි සැපයුම් ප්‍රමාණය අතර දැකගන්න පුළුවන් වෙන අනුලෝම සම්බන්ධය අපි නමක් කියනවා සැපයුම් නීතිය සැපයුම් නීතිය කියලා ලෝ ස්ලයි සැපුම් නී එ යම් නිශ්ෂිද අවස්ථාවක ිල හර අනික උත්සාධක නො වෙනස්ෘතිබියදී සැලග අබල්ල බාණ්ඩි මිලත් සැපයුම් ප්‍රමාණයක් අතර පවත්නා අනුලෝම සම්බන්ධතාවේ අප කියනවා සැපයුම් නීතිය කියලා. අනුරෝම සම්බන්ධතාවේ අපි කියනවා සැපයුම් නීතිය කියලා. හරි ඔයිටික දෙේන්නාද හලමයි ලව හන ඇයිස මේ මෙතන මිලහැර අනිෙකුත් සාධන ස්ථාවර අයිංගල උපකල්පනය කරන්නේ ලව මේක මතක තියාග මේ සැපයුම් තීරක වෙනස් වනොත් මේ කිව්වස් වෙනස්වෙනවන් එතුට පක්ටිකලි මේ ඔක්කෝම සාධක වෙනස්වෙෙද්දී අපිට කවදාවත් මේ මිලයි සැපයුම් ප්‍රමාණය අතර සම්බන්ධය හඳුගන්න පුළුවන්ද පුළුවද බයිද ුවන්ද බද ඔක්කොම සාධක වෙනස්සෙනොම දේශන බාන්ඩ වලල ඒදෝම්වලල තාක්ෂණය ඔක්කෝම වෙනස්සෙද්දී කිව වෙනස්සලා කවදාවත් අපිට පුළුවන්දමලයි මේක අතර සම්බන්ධය හඳුරගන්න බෑ හේතු අපි දන්නෑන මොහක් නිසාද මේක වෙනස් වුනේකර එනිසාලමයි අනිවාරයෙන් ආර්ථික විද්‍යාවේ මේ විචල්ලයන් අතර සම්බන්ධය හුර ගන්න න්න. අදාළසාධකයේ තනි කරලා අනිත්සාධක ස්ථාවරයි කියල උපකල්පනය එකකාණන්න වෙනවා. දැ වාඩ මෙතන ඕන්නන්නං . නිෂ්පාදකයන් සංක්‍යාවයි කිවල් සොතර සම්බන්ධය හඳුරගන්න ඔයාට වෙනවා මේක තනිකල්ලා මේ අනිත්සාධක වෙනස් වෙන් නෑ කියලා හිතර. එත්තකොට තවයි සම්බන්ධය හඳුරගන්න කොල්ලා. දේකතම අප මෙතනත් කරලා තියෙන්නේ. මං මිලයි සැපයොම් ප්‍රමාණය අතර සම්බන්ධයනයේ හඳුනගන්න උත්සහ කර. ඇති ඒක හඳුර ගන්න නම්. මේසාදකයේ තනි කරලා අනිත්්‍යේ වෙනස්වෙන්න නෑකි ලොපකල්පනය කර එතකොට මන්දන්නවා මේක වැඩි වුණානම් හේතු අන්න තියන්නේ අනුලෝම සම්බන්ධයක් කියලා බලාගන පුළුවන්. රශ්්‍යහපුලම වැයට තිේරනාාද හරේ ඒකයි උපකල්පනය කර හරි එකතාව තරෙෙන් හරි සැපවුම් නීති. ස්ොරි සැපවුම් නීදයට හේතු මෙහෙම අනුලෝම සම්බන්ධයක් ඇතිවෙන්නේ හේතු මේගලමයි ඩ මට්ටමෙන් හේතුව විතර නමින් මතකතියාගන්න හරද අදහසොයා එලවල් වලි ගෙන ගන්නවා අදඩවල හතුව විතරක්ඔොයා නමින් මතිකතියා ගෙන අදහසි ගෙනගන්නවා පස්සේ ඒලවල් වල ඇබල් ඒතිී මට්ටනේදී ඒ අදහස්ස පැහැදිලිවෙන් කරන්න නෑ ඇතරම හේතුව කියල නෑ හේතුව කියන්නගේ ඕුනාට අක තිබ නිසා ඉල්ලුම කතා කරන්න ස්ටඩිපැක්කගේ හේතුවක් කියලත් නෑ. හරි මේ බල හේතුව තමයි ලමයි ඔයා ඒලවල් වු ලිගෙනගන්නාමක වැඩි වන ආවස්තිික පිරිවය නීතිය. වැඩිවන ආවස්ථික පිරිවෑ නීති කියනවලමයි නිෂ්පාදකයෝ නිමෝම වැඩි කරන්න වැඩිරන්න වැඩි කරන්න ඔවුන්ගේ ආවස්තික පිරිවයක් වැඩිවෙනවා කියලා. අන්නේ නිසා තමයි නිෂ්පාදකෙක් නිමෝම වැඩි කරන්න මිල වැඩි වුුණොත්. ඇයිඒ. නිමෝම වැඩිගන්නවා කියන්න පිරිවෑ වැඩි වෙනවා ති පිරිවෑ අවරණය කරගන්න පුළුවමතියට මිලත් වැඩි වී යුතුයි දැන්ට නමින් මතදයා ගන්න වැඩි වන අවස්තික පිරිවෙනී එඩපස්සය මම එනවා හරකසෙබ් දෙකට සැපයුම් ප්‍රමාණය අරවම තමයිලමයි

දහය විස්තිහ හතලිය. ස දෙසය තුන්සීය හරසිය. මෙන විවිද මිලගණ යටතේ නිෂ්පාදකයෝ සපෑන් සූදාන ප්‍රමාණයන්ත.රද මේකම මට ඕනේ එහා පැත්තටත් ගෙනියන්. රි මෙබල සැපුම් ප්‍රමාණයන්න මේක ළමයි මෙන්න මේ සැලස් ැතුලේ විවිධමලගනන් යටතේ සපයන්න සූදානම් ප්‍රමාණයටටික ති මේ ළමයිමිලරුපියල් දහයටතේ සපයන්න සූදානම් ප්‍රමාණයකක සීයයි දයටතේ සපයන්න සූදානම් ප්‍රමාණ සය නිල රුපියල් හතලී යටතේ සපයන්න සූදානම් ප්‍රමාණයක හාර සීයයි මෙන්න මෙහෙම එක් මිලක් ඇටතේ සපයන්න සූදානම් ප්‍රමාණයට තමයි අපි කියන්නේ සපයුම් ප්‍රමාණය කන එනම් මෙතනම කතා විගරකම් එහෙනම් සැපයුම් ප්‍රමාණයේ සී හාරසිය වෙන්න පුළුවවා ආර සීය සීය වෙන්න පුළුවන් එහෙම වෙන්න මහක් වෙනස්ුනොද්ද නිල වෙනස්ුනුත් ාන්ඩේ මිල වැඩියුනොත් සපවුම් ප්‍රමාණයහම වැඩි වෙනවා මිලා ඩුවනොත් සපෙවම් ප්‍රමාණය මෙහෙමඩුුවෙන ඔගළමයි ප්‍රස්ථාර සටහනකින් පෙන්න්න පුළුව ප්‍රස්ථාර සටහනකින් පෙන්න්නන්න පුළුවන් පෙන්න්න පුළුවන් මේ විදියටමේ මෙන්න මෙන්නී සපම්වක් ්‍රයන්දොත් මේ දිහයටනවා ඒ මිලරුපියල් දහයදී සපේන ප්‍රමාණයකදCEයි හැබැයි මිලරුපියල් විස්සදී සපේන ප්‍රමාණය දෙසීය මිලරුපියල් තිහේදී සපේන ප්‍රමාණය තුන් සීය එන ඔයාට පේන අළමයිම ඒ ලක්ෂයේසිට බී ලක්ෂය දක්වා මෙහෙම ඉහලට යනවා කියන්නේ මේ පැත්තේ මිල වැඩි වෙනවාම විස්සේසිට තිහ දක්වා වැඩිය ඒ පැත්තේ මිල වැඩි වෙනවා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ දෙසයේ සිට තුන් සය දක්වා වැඩිෙන එනම් සොරි සැපයම් ප්‍රමාණ මල වැඩිවෙදදි තම මේ සපයුම් ප්‍රමාණය වැඩිවෙෙන්න්නේ එක පෙන්නන්න පුළුව ලක්ෂයා ඉහලට ගමන් කිරීම හර ලක්ෂයක් ඉහල්ට ගමන් කිරීම හරා අඩු කිරීම පෙන්න්න පුළුව මේ සැපයුම් ප්‍රමාණ අඩුව නෝගැ සිට සී ලක්ෂ දක්වාන මෙතන්දන තොටවාට පේනවා එකට කියේතුව මෙ මෙහෙම එන්න මිල විස්සේ සිට දහයදක් වාඩු වෙලා මිල විස්සේ සිට දහයදක්වාඩු එද්දී එක ප්‍රතිබාලයක් විදිහට දෙයේ සිට සය දක්වා අඩු මේ තමයි සපයුම් ප්‍රමාණය වෙනස්සීම කියල සප යුම වෙනස් සෙනවා කියන්නේ මේ සැපය හුම කිය කියන්නේ ළමයි මේ මිලකටා දාළ ප්‍රමාණයක්න ව කලින් ඉගන ගත්ත වගේ මේ සම්පූර්ණ සැලස්පු මේක තමයි සපයුම් විවිධ මිලගනන් නයටදේ සපයන්න සූදා නම් විධ ප්‍රමාණයන්නේ ඕවරෝල් මේ ප්ලෑන්් කට තමයි සැපවම කියන්න එනම් මේ සම්පර්ණ ප්ලෑන් ඔයි වැඩිවීමක් අඩුවීමක් නම් මෙහ දහයේදී බිඳූ වෙලා විස්සේදි සිය වෙලා පහෙදදි දෙසීය වෙලා හතලේදිී තුන් සිය වෙලා ඕෝල් පලෑර් එක වෙනස්වම තේර අර සැපයම වැඩි ුුණොද ළමයි සැපයවුම වක්නේ දකුන්ඩ විතැනවා මේ පැත්තෙනද දුණට මෙම දකුණට විදැන් වෙන්නේ සැපවුම වැඩියුරු සැපයවාඩුනොත් ළමයි සැපවාක්‍රය වමට විතැන් වල සැමාඩු මෙන්න මෙමවාමට දකුුණට විදැන්ෙන මේ වෙනස්ෙන්නේ සැපයුම වෙනස්සුරු ර මෙහෙම වෙනස්සන්න බලපාන් ළමයි සරකාබන්න බාண்டේ ල ෙවෙයි නිලහර අන්සාධක ටික අරමග හපු විේට වාුව සැ වැඩි ෙන උදාහරණය යෙද ි වැඩිය ො මයි නිෂ්පදක ට පාටුව දකොට සැේ දැ හර්දලමයි දැම්බල තාමත්තේ මද දැ ැපයුම් ප්‍රමාණයට බලපාන මිල විතරයි. මේ සලකාපල බාණ්න්නේේ මිල මේක වෙනස් සුනොත් ඉතරයි සැපවුම් ප්‍රමාණය වෙනස්සෙන්. මේ මිලහැර අන්සාධක වෙන සුනොත් මේ සම්පූර්ණ සැපයම වෙනස්ස. හරි? යෙදෝම්වල මිල වැඩියුනෝත් නිෂ්පාදකවුන්ට පාඩුව යදෝට සපයවුම අඩු කරන්නන අමට විතර වෙන. යෙදෝම් මිලා අඩු නෝත් නිෂ්පාතිකයන්ට වාසිී සැපයවම් වැඩිගන අන්නේවද. හරි? අනාගතය අර දැන් කිරිපිටි වල කතාව අනාගතය මල වැටිවේ යයි කෙ හිදුවොත් සැපයම අඩු කරනු. ටමට. අනාගතයේ මිල අඩුවේ ඇයි කෙ හිදතුොත් පුළුවන් තරන් සපේ නොන අන්න දකුන්ට අන්නේ වගේ සැපයම වෙනක්ස. රි ඔතනින් ලමයි සැපවුම කියන කොටසත් ඉවරයි අපිට ඊට පස්සෙ තියෙනවා ඉල්ලුම් නම්මතාවයයි සැපවුම් නම් මෙතාවයයි කතා පුංචිත් විනාඩි පහක බ්‍රේක එක කරන් අප.

ඉල්ලුම් නම්මතාවේ හ ළමෙක් අහර දෙබ්බාර ඉල්ලුමයි සැපියම සමීකරන්න කියන්න නැත්ති කියල සමීකරන්න කතාගන්න අපතේ සමතුන්තය කොටසේ සමුන්තේ කොටසේමං ඉල්ලුම් සමීකරන්නේ සැපවුම් සමීකරණය යි කතා කරල තමයි සමතුල්තය ගාන හදන්න එතනති කියල දෙන්න වෙලා විතුරු කරගන්න ඉම කරේ හර මේ ඉල්ලුම් නම්ේතාවයට කලින් ඔයා දැනගන්න ඕනේ ළමයි නම්ේතාවේ කියන සංකල්පය අදහස හක්ත මේ නම්මතාාවය කිය ඉංග්‍රිශ් වලියෙන් කියනවා මේකට ඉලාස්ටි සිටි කියලා ඉලාටිසිට මොනසිටිද ඉටිසිට නම්මතාය මේකින් කරන්න මේකයි සාමාන්‍යලමයි විචල්ලයන් දෙකක් ගත්තෝ ඒ විචල්ලයන් දෙක අතර සම්බන්ධයක් තියෙනවා නං එකක් ස්වායාත්ත විචල්ලයක් වෙනවා අනිත්්‍ය එක පරායාත විචල්ලයක් වෙනවා එකක් ස්වායාථ විචල්ලයක් වෙනවා අනිත්ක පරායාාත විචල්ලයක් වෙනවා විචල්ලයෙන් දෙක් අතර සම්බන්ධයක් තිෙන මේ දෙකෙන් ස්වායාත්ත මොකක්දද පරායාත්ත මොකක්ද කියන එක හොඳුන ගන්නේ හැමතිස්සෙම ළමයි ඩිපෙන්් වෙන කෙනා තමයි පරායාත විචරද අ විචල්ලෙ මත යැපෙන කෙනාට තමයි අපි කියන්න පරායත්ත විචල්ලයක්ය උදාහරණයක් ව්‍යාපාරයක විකුණුම් ඒකක සංක්‍යයි ව්‍යාපාරයේ විකුණුම් ආදායමයි අතර සම්බන්ධයක්ය සාමාන්‍යෙන් අපි දන්නවා ව්‍යාපාරයක විකුණු ඒක සංක්‍යාව මතන ව්‍යාපාරයේ විකුණුම් ආදායම තිීරණය වෙන් විකුණුම් ඒක සංක්‍යාව මත තමයි ව්‍යාපාරයේ විකුණුම් ආදායම තියරණය වේ. එනම් විකුණුම් ආදායම තමයි පරායාත්ථ විචල්ලය. විකුණුම් මේක සංකයාව තමයි ස්වායාථ විචල්ලය. තවෞදාහරනයක් බාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධයක්තිය. මිල වෙනස් වනු හම තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස්වෙන්. බාණ්ඩය මල වෙනස් වවෙන්නේ කොහොමද ඒ අඩුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වය. එහළල් ලමයි මිල ස්වායාත්ත විචල්ලය ඉල්ලුම් ප්‍රමාණය පරායාාත්ථ විචල්ලය ඉල්ලුම් ප්‍රමාණය පරායාත්ත විචල්ල.ඉතින් ඔන්නඒ කතා වෙළමයි හැමතිස්සෙම ස්වායාද්‍ය විචල්ලය වෙනස්වේට්ද ඒකට අනුරූපම පරායාාත්ත විචල්ලය ප්‍රතිචාර දක්වටවා මේක වෙනස් වෙන. කොච්චරක් වෙනස් වෙනවද කියලා මැන දක්වනවට මැන දැක්වීම මෙශ කරනවට අපි කියනව නම්මතාවේච ස්වායා දක්වීමට අපි කියනවා නම් මෙතාවේ කියලාක තමයි නම් මෙතාවේ කියනගේ පොද අදස මේක හොයන්න සූත්‍රකුත් තියනවා ඕනම අවස්ථාවක නම් මෙතාවේ හොයන්න සූත්‍රෙකුත් තියෙනවා සූත්‍ර තමයි මෙමයි නම් මෙතාවේ සමානයි අදාල අවස්ථාව පරායාථ විචල්ල තියෙනවා ඒ විචල්ලයේ පරායාථ විචල්ලයේ වෙනස ගන්නවා නිකම් වෙනස නෙවෙයි ප්‍රතිෂාතක වෙනස ජගාස් විදියට ප්‍රතිශාතක වෙනස ප්‍රතිෂාතක වෙනස. අන්නේ පරායාත්ථ විචල්ලයේ ප්‍රතිශතක වෙනස බෙදනවා ස්වායාත්ථ විචල්ලේ ප්‍රතිෂතක වෙනස මෙහෙම නම්වෙතාවේ හොද උදාහරරයක් මිල මෙහෙම දයෙනවා කියල ද කිවඩි මෙමති මේකේ නිිල දහයේ සිට විශ්ස දක්වා වෙනස්ල සයේ සිට පනහදක්වා ප්‍රමාණය අඩුවද එතුළමයි මේකේ ස්වායාත්ත විචල්ලෙ වෙන්න මිලනේ මිලා නුව ඉල්ලුම් ප්‍රමාණයණ වෙනස්සෙන් තුර ඉල්ලුම් ප්‍රමාණය තමයි පරායාත්ත විචල්ලි දෙ මෙත නම්මතාවේ හොයන්න නම් අපි බලන්න ඕනේ පරායත විචල්ල මේකනේ රුඩ්ට ගන්නවා මේකේ ප්‍රතිශතක වෙනස ප්‍රතිශත වවැෙන සොයන්න මෙහමයි මේ දෙකා අතර වෙනස පණහයිනි ලමයි තො සයේ සිට පණහක් වෙනස් වෙලා එනම් පණ හරි මෙතන ප්‍රතිශ්තක වෙනස දි දහයේ සිට විශ්සදක්වා දයක් ව එනම් දහයකට දහයක් වෙනස් වෙලාන සීකට කොච්චරයි ිය එ නම්මතාවේ ව හම දශම සංක්‍යාවක්ද මේකේ ඕනම නම්මතා සංගෝනකයක්කිී ලක්කමක් කෙන්නේ මේකට මේක කැපෙනවා පණහට එකයි සියට දෙකයි දෙ එකයි කියන බින්දර්ශ යි මේව තමයි ඕනම් වෙලා නම්මතාවය හොය නො විදියට හරි පරායාත්ත විචල්ලයේ ප්‍රතිශතක වෙනස බෙදනව ස්වායාත විචල්ලයේ ප්‍රශ්තක වෙනස ඕක තේරනාද ළමයි අතර මැද හන්නතුූ යනවද අනිත්තා අඩක්තාවද මහරුන්ට විතරයි දැම්බල බෝඩ් එක දකුණු පැත්තර යද මේ පැත්තර ද හෙනවා අඩු කලද කියන්නේඇහෙන අඩුයි කියලගන් ම ව් කනෙක්ෂන් තියන වය ලෙක්නේනිි බලොම්මම් බලන්න සමහර විට රෙකෝඩිං ේශ්ුව එකක් නැතුව ඇති හරි රෙකෝඩිං එකේෂ්ුව එකක් නැතුව ඇති ලයිු න් සූම් කලාස්සි එකේ විතර හිෙමිෂ්ුව එක ඇත්තේ මො මට මෙතරනන් එහෙම අවුලක් පෙන්න්න නෑ සමහරටඔයි කි වලක් න හොදර හන හොදර පේර සික්ලුත් ඇති රි බලුකොඩ මක් එකක් නැතුව ඇති බල හරි මේක තමයි නම්මතාවේ කිය හරිඊට පස්ේ ම නවා ඉල්ලුම් නම්මතාවට ළමයි මම දැන් මේක දලටන්සේමන එකම මෙහම බ්ලන් කර ගත්ත දැන් නෝමලි මම දවස් අතරෙන් ඇතුනේශෂන් හතරක්නි කනවා කියකිවේ පැත්තුේශ හතර අපිට කරන්න ැුුණා ගිය සතියේ පළවෙනි දවස පෑ දෙකයි තෙවනි දවස පැකයි තුා පැයි පැදකයි විනිනාඩි දහයක් දර අපි සාක්චා කල දී හරකොට කොටස කොටු සාඩුණ දැ නෝමලි ඉරිද රෑ සහ බදාාද දවල් මම දැනම තුර කොටස්ටික සාක්ා කර හරි තම සතියවිී සරහට යන්දේ ඊළඟ සතියේ ඉරිදායි අඟ හරවාදැයි මොක දකිය ඔව මොහක්හරරි ලශ්වෙන වනන් ලාසිකක් ප්‍රශයක් කරගන්න පා වීඩිය එක අපප්ලෝ් කරනවා අද විඩිය එක අප්ලෝඩ් කන ඇතර මේ මේ දවශට එක පොඩා පරක් වුණ ලම මේ වා දෙද විස්සිතුනය ලාසි එකත් ඉන්න අය දන්න වැති මමනි වාඩ දුන්නාට ටෙක්නිකලශ්ුව එකක් නිසා හ ඇතරම් පිසි එක මේ රිපා කරන්න දලති නිගුලන් දවස් පහකිල් රිපා කරවෙලධනයන්නත්බෑ රටි රටි තියන්නේ රට නැතිවෙනනි ලත්ත මේ ඒගනිසා මේ ලැප් එක තමයි රස් කරන්න මගේ නෝමලි ිසිය එක නෙවයි බොහම මාරුවෙන් සමහරලාට ඉවසීව ගුණේ දන්නනේ ඉවසීමේ ගුණේ ප්‍රගුණ කල්ල ඉන්න අර්ද සමහරලාට මියු් බහම තපර තිහකින් වෙත තමයි මියට්ේ ු්ටෙබ ම තප පර හතලයහික විිරතුම ්‍ර ඇ එහෙම නිසා මොනහරි විෂස් වෙන්න පුළුවන් හරද එකක නිසා තම රෙකෝඩි එක ප්ලෝඩ් කරන්න පරක්කුණේ සහ ය මනා හරි විශෂස් වෙනවනම් වෙන්න පුළුවක් කමක්ති යන්නේ හරි එක නිසා මන් කර ගමු අරම කරමු හරි දැම මේකන්සෙප්ටික සිරහට කතා කල්ලා අදත් මම නමේ වෙනකන් කරන්න අටහම ට ලාසිකකි වරගන්න හර බුදු හේතුව මම ඉතනවා ඔයාට ශේෂ් එකද සමහර කි්වා දහයිවැෙන කාන් කරම කියලා හැබැයි ශේෂන් එකකාර දිගට කරන්න නැතුව ෂෝට් එක පැත් දෙක දෙකහර ශේෂන් කරලා එකක් දවසක් කරන වෙන්ෙනුවට දවස් දෙක ශේෂණ දාලා විීඩියෝ දෙක් විදිිය නක හොඳයි කියලම හිතරන ොදරත් පෑ හතරක ීඩ එකක් නවා පස්ස බලන්න වට ඉට වඩා හොඳයි ශේෂ් දෙදක් විදියට පෑ දෙකහමාර දෙක් ඔවැෑට බලන්න තියෙනු නෙවාගේ අදහ සමකද ේ මයිය ඉරිද අඟ හරවාද කියන්න සන්ඩ න එහෙම කරමුුණේ අපි සතියට දවස් තුනක් කරන්න බැයිදි කියලා හනයි කළමක් හරිද සතිර දවස්තුනක් කරන්න පුළුවන් හරිදර් මට ඔයාගේ බැද්ජික විතරක් තිබ්බනන් සතතිර දවස්සනක්ේ මන් සතිර දවස් අතම කරන අදදා විසිතුන්න ගුප් දෙගක් තියෙනවා දෙදා සි දෙකේ රුප් දෙගක් තියෙනවා දෙ විසිියේතිී ඒේගක් තියනවා විෂණ ගක්ත් යෙනවා දෙද සි දෙක විශන් ගුපप දෙගක් තියෙනවා අරද වැඩ රාජිකාරි බහුල්ලයි මේ බොහොම මාර්ුවෙන් තමයි මේ වෙලාවත් වෙෙන් කරගෙන් තියන්නේෙ කක් ලෑශනොත් ොම ර්ුවෙන් වෙග රෑ අරන් හරවාද දවල් දැම්ම වෙන කරන්න වෙලාවක් නැතු දෙත් क्ලා හැ ල එක නිසා හරිට් මමත් කැමති ති හම දාලා ඉවර කරන්න පුළුවන් නම් අනිත් ලාසස් වල ඒවත් බැලස් කරගන්න නෝඩි හරි ටදේ රෑ මෙ හ දවල් දාලදයන්ටතුදම් හයවෙනක ගේ තිරරි පන්තිමන් දේ දැම්මේ හර කරන්න බැරිවුණ ලාසික ටිය් ේ දරන්නේ රෑ අටේ දන් දහය වෙනක හරි ඒගේතකට කලශන ප්‍රශන් න හයින්ටකක් ්‍රීනිවා හරරෙ ප්‍රශ්නන මු හරි හරි බල ඉල්ලුම් නම්මතාවය ළමයි සාමානනෙන් ඕනම ඉල්ලුම්තීරකයක් වෙනස් වෙද්දි Qවඩ කියන විචල්ලි වෙනස්සේ. Q කියන විචල්ල වෙනස්ස. ඒක නිසා හරියට නයායාත්මකව බැලුවෝ ඉල්ලුම් තීරක කියන්නේ ස්වායාත්ථ විචල්්‍ය ඉල්ලුම් ප්‍රමාණය Qඩ කියලා කියන්නේ පරායාත්ත විචල්ල. එකන හැම අවස්ථාවම නම් මෙතාවේ ගන්නේ කරන්න පුළුවන්. ඇබ එහෙම ගන්නේ කරන්න පුළුවන් වනාට අපි ඉල්ලුම් නම් මෙතාවේ කියන පාඩ නැතුලේ කතා කරන්නේ ඉල්ලුම් තීරක තුනක් ආශ්්‍රයෙන් විතරයි. සලගබලන්න මාාණ්න්නේ මිලට අදාලව Qඩ වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි නම්මතාවේගෙනන පාඩමේ කතාදනවා. සම්බන්ධිත බාණ්ඩවල මිලට අදාලව QRඩ වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි මේ පාඩමේ කතාදන්න. වයි හෙවත් පාරිමෝ කාදාෑමට අදාලව Qඩ වෙනස් වෙන්නේෙ කොහොමද කියලා මේ පාඩවේ කතාගන්න. අරද. Pඒගනර ඉල්ලුම් නම්මතාවේ කියන පාඩම ඇතුළේ ඉල්ලුම් තීරක තුනක් අදාළ කර ගැමින් Qඩ වෙනස්ෙන්නේ කොහමද කිය කතාද දොට මේ හැම වෙලාවෙම ඉල්ලුම් තීරකය ස්වායාත්ථ විචල්ලය වෙනවා ඒ අනුව වෙනස්සනQRඩ පරායාත්ත විචල්ල එ හැම වෙලාවෙ බලන්නේ P අනුව Qඩ වෙනස්ෙන්නේ කොහුමද ප්‍රචාර දක්වන්න කෝම් පන්න නුව වෙනස්න්න කෝහද මේක ප්‍රචර දක්වන්නකුම් වයි අනුව වෙනස්න්න කහොමද මේක ප්‍රචාර දක්වන්නකෝ මේ එක අවස්ථාවේ නම්මතාවේ කතා කරත්ද අපි මේක නමුත් කියන වලද මෙ පලවෙනි අවස්ථාව පී වෙනස්ේද්දී වෙනස්සෙනකට අප කියනවාමිලට අදාළ කතා කරන්න කස් එකට මිලඉල්ලුම් නම්මතාාවය මි ඉල්ලුම් නම්මතාාවය දෙවැනි අවස්ථාව සම්බන්ධිත බාණ්ඩවල ිල වෙනස් ෙද්දි ඩ වෙනස්සන ආකාරය බලන්නවට අප කියෙනවා. හරස්සිල්ලුම් නම්මෙතාවය හරසිල්ලුම් නම් මෙතාවය හරස් විලෙල්ලුම් කිව්වත් කමන්නේ. හරස්සිල්ලුම් නම්මෙතාවය. හරසිල්ලුම් නම්මෙතාව. වයි අනුව කිඩ වෙනස්සෙන ආකාරය සලකා බලන වට අපි කියනවා ආදායම් මිල්ලුම් නම්බත කිය හරි මෙන්න කන්සෙප් ුණ මේන්සෙප් තුන තමයි මේ පාඩමේතිී ඔයි කන්සෙප් මේන්සෙප් තුනට අදාල සූතවත් ලේසි මතක දයාගේ මොකද පොදු සූත්‍රයි මෙතන ඉන ගත්තරන පරායත් විචාල්ලේ ප්‍රශෂාතක වනි වායාත් විචල්ලේ ප්‍රෂ ව එනල්ලමයි මෙතන සූත්‍රය විදිට සූත්‍රය විදියට අපිට ගන්න තියෙන්නේ පළවෙනික මිලත් එක්නේ කිවියේ තමයි පරායාත්ත විචා එනම් මල යනවා මෙතන Deltaෙල්ටQRඩ ප්‍රතිශ්තකාගිය ඉල්ලුම් ප්‍රමාණ පශ්ෂතක වෙනනිස. බෙදනවා පීනෙ ස්වායාාථ විචල්ල ඩෙල්ඩ ප ප්‍රතිශ්ෂතකාගේ. එම තමයි නම් ෙතාව හොන්න මෙත මිෙල්ලු ම් තාව හ. මෙතන හරස්සිිල්ුම් නම් තාව හොය උද්ඩ දෙන්න පරයාාත විචල්ල ෙල්QRඩ ප්‍රතිශ්තකාගේ පරායාත විච. බෙදනවා? සම්බන්ධිත බාණන්නවලමලේ ප්‍රතිශතක වෙනසී P ප්‍රතිතකාගේ මේ අවස්ථාවේ Delta QD ප්‍රතිශතකාගේ Q ප්‍රතිතකාගේ බෙදනවාල් ආදාය මේ ප්‍රතිශතක වෙනස එම තමයි මයි ව ප්වදකාගේ සම්බන්ධිත මාණ්ඩවල මිලේ ප්‍රශ්ෂට පරෙසි මෙතර මෙහෙම හරිද ඔන්න ගන්නේ කරන්න විදි හරෙ එ නම් එතා ප්‍රේද තුනා ඉල්ලුම් නම්ේතාවේ මිලෙල්ලුම් නම්මතාවය අරස් සිල්ලුම් නම්මතාවය සහ ආදායම් මිල්ලුම් නම්මතාවේ හරිද ඔන්න ප්‍රබේද තුනඒ අඩුව ගන්නේ කරන ආකාරයේ ඩෙල්ට කිව්ඩි ප්‍රශසතකගේ දෙල්ට පිපස්්‍රතකගේ ඒවිදියට එනම් අපේ පලවෙනි මා තුටාවට අපතියනවා නිිල ඉල්ලුම් නම් මෙතාව ඉ මෙතනද අපි කතා කරන්නේ සලකාපලන බාණ්න්නේ නිිල වෙන පෙද්දී ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය ගන්නේ මේකන අපි කතා කරන්න ඒනිසා අපට ිලෙල්ලුම් මෙතාවේ නිර්වචනය කරන්න පුුවමින් යම් බාණ්ඩයකහි ප්‍රති්දක වෙනසට සාපේක්ෂව සාපේක්ෂව එල්ලුම් ප්‍රමාණයේ ඉල්ලුම් ප්‍රමාණේ ප්‍රතිෂතක වෙනස ප්‍රතිෂතක වෙනස මැනදැක්වීම මැනදැක්වීම අපි කියනවා මිල ඉල්ලුම් නම්බතාව එත මතකතියාගන්න මේ ස්වායාත්ත විචල්ල වෙන්නේ සලගා බලන්න බා්ඩය මිල බාණ්ඩයග මිලෙහි ප්‍රශශතක වෙනස පරායාත විචල්ලවෙනි ඉල්ලුම් ප්‍රමාණය මිලෙහි වෙනසට ප්‍රශ්තක වෙනස ඉල්ලුම් ප්‍රමාණය කොච්චර ප්‍රතිචාර දක්නවාදගලතමයි මනින් මේක හොයන සූත්‍රයේ අරබං කලින් ලුව වගේ සිංහලෙන්කි වෝ ල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ිලේ ප්‍රශෂතක වෙනසින් බෙදනවා සංකේතවලින් කිවුවෝන් ඩල්ට Qඩ ප්‍රතිශතකාගේ ල්ට ප ප්‍රෂතකාගෙන් දෙන්න මෙම තමයි ගන්නේ කර හරි ලබයි මේ ිලඉල්ලුම් නම්මතගේ අපි ඔය විදිහයට ගන්නේ කරනවා කිව්වට ගානක් හද්දී හදන්න පුළුවන් ආකාර දෙක්ත්තය ඒ ආකාර දෙක තියන්නේය වෙන්නේමිලෙහි සුළු වෙනසක්ද මේවනලමයි මංගේ ගැනුවට විභාගෙන්න්නේ නෑ ගොඩක්වෙලාට බල්ලකට හනම් ඕොන්න අ රගෙන ඉන්න අහ ච්චර මිෙහි සුළු වෙනසක්දමිලෙහි විශාල වෙනසක්ද කියන එක මත් අ කලින් එකන ගත්ත සූත්‍ර දයනවානේ මේ සූත්‍රමයි ළමයි ගණම්පාඩමෙන් වෙනස් වෙලා මේ සූත්‍ර දෙක නිර්මාණය වෙන් ඒ වෙන විදි ඒලවල්ල ගෙන ගන්න ස්ටෙබ්බයිේ ටේ බයි ට් ගන්න අර සූත්‍රම තමයි මෙතැන් එ ගනම් පාඩ මනුවෝ වෙන විදිහගන එ හරි දන්නවානේ එකම දේ එකම උත්තරේ වෙන වෙන විදිකට යන්න පුළුවන් කියෙ දන්නවා ගනි තේ. සමහරවෙලාලට සාමාන්‍යරං සහරවෙලාට පෙන සෑර අවසානයේ හරැක්කම ගාන හදලතියන්න හැබැයි ආපු පාරවල් දෙකා තියෙනනේමක්පිරන් සමමාතර් ශවනි ගුණොත්තර ශ්‍රීණීම ගණන තියවනම තියනේ ගන්තය පුළුවන්න්නේ වටනා ඔොලවල් ගල ගනිතයයි විද්‍යාවයි පුළුවන් අනිත්තේවා ශේප්ගේ පුළුවන් ළම අදටත් වටින ගන්නන්නේ යද්ද ඒ දෙක හොතරරි ගැෙනගත්ත නිසා හරි පහසුවේ ළමෙක්ට දෙයක් අවබෝධ කාරන්න පුළුවන් ගානක් හදාගෙන් පුළුව කඩගට ගිහිල්ලා ගානක්කුවට දඩබල ගල හදාගන්න පුළො ඒවා මත කරන්න එපා කොඩක් කලට ඩබල්ලේට එකත් එක් කෙල්ලෙකට හුරුවනවා කැල්ලෙක එවලේට හුරුණනාට කමන්න එක ජීවිතයයට හුරු කරගන්න දෙපා අන්තිමට නිකං ගාන හදද්දි හිතෙන් හදාගන්න බෑ කඩේකට ගිහිල්ලා මේ බඩු දෙකතුනක් ගත්තත් කැල්ලෙ ඕනය එකතු කල්ල බල ඔයි සමහර මුදල ලිලාඉන්න පුරදුවෙල දෙකරදනවා පාන්ගෙඩියයි මොක්කරරි තව මොහක්කරඉල්ල අර පාංගෙඩියයි සීනි පන්සීයයි හරි මොක්කරඉල්ලනවා හම ඉන්න කියල හා බාණ්ඩ දෙකයි එකතු කරගන්න බෑ උපරාධයතුර හමන්ගේ මුොලේ වෙහෙස වන්න බෑ එක පුරදුන හමර කැල්ලෙකට හෙම වෙනවා එක්ෑමිකට පාවිච කරන සාමාන්ජීවිතදේ පුරද්ධ කරගන්නා හරි ම මේ නම්ත මිල ඉල්ලුම් නම් මෙතාවේ මං කිය පපුවිදියට ගන්නේ කරන ආකාර දෙකක්තියෙන ඒකමෙහි සුළු වෙනසක්ද විශාල වෙනසක්ද කියන එක මත ලිපේ මේ සුළු වෙනසක් නම් ගන්නේ කරන ආකාරයට කියන නම තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්මතාවය ලක්ෂ මිල ඉල්ලුම් නම් මෙතාව එක හොයන්න ළමයි එක සූත්‍රය මෙහෙමයිම ්‍රක්ෂ මිල එල්ලුම් නම්බතා සූත්‍රය වෙන්නේ ඩෙල්ටඩ එක යන යම්කිසි අවස්ථාව ගොයාට තොරතුරු දුන්නාම ඒ අදාළ අවස්ථාවේ ප්‍රමාණය වෙනස ගන්න එක බෙදනවා දෙල්ට පී වලින් නිිලේ වෙනස එක වැඩි කරන්නවා සාමාන්‍යෙන් අදා මලේදී නම්බෙතාවය හොයන්න කියලා තමයි එක දෙන්න එක නිසා අදාළ මිල සහ ඒ මිලට අදාල ප්‍රමාණේ මෙන්න මේ විදිහයට මේ සූත්වයෙන් ලක්ෂ මිලෙල්ලුම් නම්බෙතාවෙකහයතුලෝ මිලේ විශාල වෙනසට අදාලව නම්ෙතාවේ ගන්නේ කරන්නවාට එ විදිහයට කියනවා චාප මිලෙඉල්ලුම් නම්බතාවය කිය චාප මිලෙල්ලුම් නම්මතාවේකය හරි චපමිලල්ලුම් නම් එක හොයන විදියට අපි මෙහමගේ න ල් ප සොරි අරම තමයි ල්ඩඒගයන් අදාළවස්ථාව විල්ලුම් ප්‍රමාණය වෙනස බෙදීම ෙල්ට පී අරකිළමයි අදාල මිලයි ප්‍රමාණයනි ගත්ත මේකෙහෙම නෙවේ ගන්නේ අර ල්ටQRඩ ගත්තේ ප්‍රමාණයන් දෙක් අතර වෙනසේ ෙල් පී ගත්ත මලයන් දෙක අතර වෙනසන මෙතන පඩ නෙවේ ගන්නේ අරමලයන් දෙකේ අතර මැදිියගේ එක කියන්නේ ප1මි2මි එකතු කල්ල දෙකෙන් බෙදුහා මෙෙන උත්තරේ තමයි. මෙතැන්ට ගන්න කියව නෙවෙයි ඒ අදාළ ප්‍රමාණයන් දෙක එකතු කරලා දෙකෙෙන් බෙදුහාමෙනාගේ සාමාන්‍ය. ඔන්න ඔතනත් තමයි ඕක වෙනස්සේ. අඩද ඔන්න ඔතනෙන් තමයි ඕක වෙනස්සේ මෙස්ොරිී ගානක් හැදුවොත්ම පෙන්නලා මෙබල හිතන් මෙහෙම මෙන්න මිල තියෙනවා මෙන්න ප්‍රමාණය තියෙන අද මිල තියනවා ප්‍රමාණය තිය නනේ मिलල දහයායි විසයි ප්‍රමාණය යි හැටයි හොම දබ්බ කිය ද මේ තොරතුරුවෙන් ක්ෂ මල ලුම් නම්ම දාවය හයන්න කිවත් හන්න ම මේ සූට ආද මෙතල් ලමයි කඩ වල වෙනස සීයි හැටයි අතර වෙනස හතුලයිේ වෙන දය විස්්සයි අතර දයි ද සියය හැටයි අතර අඩුවීමක් නන මිල දහය විස්ස අතර වැඩුවීමක් දන්න දැම් මෙතරන්ට ගන්නන්නේ ලක්ෂ අර ලක්ෂමිලිල්ලුම් නම් මෙතාවේගේ යොත් ගන්නේමිල දහයයිනේ විල දහයේ දි ිල දහය එම කියනවා මිල දහයේ දී හො යන්න කියලා ඒකඩා දාළ ප්‍රමාණය සීල් හරි දැම්ක සුළු කරල ගමුවේ දහයට දහයි කැපෙනවා හතලියට දහයවා හතරයි මේ කර දය එකන උත්ර ඒන වරීන බිින්දුව යද ම හතර මෙන්න ලත්ෂ ඉල්ලුම් ම්ම ර අර සूත්‍රය දැම්මාමන උත්ර අ පිලල්ලුම්නම් තහ මේ සू්‍රය डQR හරි අවුනෑ හතලියයි එක වෙන साක්නෑන डෙල් පී දහයි විස්සය අතර වෙනස දහයි හරි මෙතනින් දමයි වෙනස්ස අතන්ට ගත්तेේ දයන මෙතන ගන්න හමටවෙේ मिलේ අන්ක දහයයි විස්සය එක කරන කියද තිहाයි දෙකෙන් බෙදවා කිය දෙදකොට දහය විස්ස එකතු කර හමතිහයි තිය දෙකෙන් බෙදවාම පහළවයි ප්‍රමාණයත් අර ප්‍රමාණයන මේ ගන්න ප්‍රමාණයන් දෙක එකතු කල දෙකින් දදම සය හැටයි එකසිය හැටයි එකසිය හැට දෙකෙන් බෙදවාම අසුවයි හරිද මේක බෙදල බලමු හතලියට හතලේ වෙකයි අසුවට දෙකයි දහයට පහේව දෙකයි තුනයි තර දෙවරත් හතරයි හතරෙන් තුක් ඒ කියන්න ළමයි හතරෙන් තුනායි කියන් බිදුු අයිදශම හතයි පහයර හතරෙන් තුනායික බිදේම හතයි පාය ගනන් හදන්න සමහර විට එන්න පුළුවන් ලක්ෂ ිලල්ල. මේකෙන් එහෙම එන්න පුළුව ලමෙක් කහනවා ස තවම විලක් තිබෝත් කොහොම දෙ කියල් ෑ ලමයි හෙම දෙන්නෑ ඔයාට මේක හොයන්න කිව්වොත් මිිය අන්ත දෙකක් දෙනවා මේ දහය හා විශ්සා අත්තර කියලා දෙනු එහෙම ඔයාට කියනවා මේ වගේ එකක් නම් මිල දහයේ දී කියලා දෙනවා ඔයාට යම් මිලකට අදාාවව තමයි මේකෙන් හොයන්නද මේක ඳුනගන්න පුළුවන්ද ඔයාට ලක්‍ෂ මිලෙල්ලුම් නම් දාව කියන්න නැතුව විභහකි කියනවා රතුරු දීලා ිල දහයේ දී නම්මතාවේ හොය එනම් ඔයා ලක්ෂයකද චාපයකද ගන්න එකද දෙකල්දා මිල දහයි දී නම්මතාවේ හොය එක එකද දෙකද පාවිචි කරන්න ඕනේ එක එක අර්ද ඔයාට එහෙම කිය නැතුූ කෙන මල දහයක් විශ්සාත් අත්තර හොයලා දෙන්න එතකොට එකද දෙකද එතුට දෙක හරිර දහයත් විිශකගන් දහය විසේකතු කරලා දෙකෙන් බෙදලගන්න ඕ. හ දිසිය විස්සේද හැයි යේ හැටයි එකක කරල ගම්දල ගන්න අන්නේ හරිඉට පස්ස මයි තරින් පස්සේ අපිට තියෙනවා මිල එල්ලු නම් ෙතාවේ ප්‍රේදයන් පහ ඒ පහ කතා කරලා ඉවර කරලා ඉට පස්ස අපි සැපෙවම් නම් මෙතාවට අන සැපවුම් නම් මෙතාවෙන් පසේ සමුතුරති මේ පාඩම ටිකක් ලොුකුයි එකයි ටිකක් වෙලා යන්නේ සාකච්චා කරන අපි හෙනම් ඉතුරු ටික ඊ ළඟදරසි කතා කරන. හරි හැමෝටම සුබබදවසා.